පශ්චිකත්වයේ පදනම් කරගත් සූර්ය සංක්‍රාන්තිය මලින් හැඩවුණු පලින් බරවුණු මේ පින්බර ලක් දෙරණට සියලු රෝදුක් තුරන් වෙන තිසරණ ආශිර්වාදයෙන් දිවි මඟ එකඟ කෙරෙන 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආනුභාවය කරන කියන සෑම දෙම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන කිරි ඉතිරෙන බතබලින් සරු වෙන ලබන්නා වූ අවුරුද්ද සතුට සාමය දිරි ඉතිරෙන සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා ඉනිය තමිල් සිංහල පුතාණ්ඩ වාදුක්ක එසේනම් අද දවසේදී අපි ඔබ ආදරය කරන කලාකරුවන් රසක් සම්බන්ධ කරගෙන දෙරණ නෙස්ට් මෝල් කලාගමේ අවුරුද්ද මේ ආකාරයෙන් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ පෝෂණයෙන් ශක්තියෙන් බලගන්වන්නට 100%ක් මෙවරත් නෙස්ට් මෝල් සූදානම් සචිනී අද රාත්‍රියේ තමයි අලුත් අවුරුද්දව
පටන් ගන්න. ඒක නිසා අලුත් අවුරුද්දේ තියෙන සියලුම චාරිත්‍ර අපි සූදානම්ෙන් ඉන්නවා සජීවීව ඔබ වෙත සමීප කරන්න. ඉතින් මේ වතාවේ දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුද්දේ තේමාව බවට පත් වෙන්නේ සිංහල දෙමළ සංස්කෘතිය. ඉතින් අපි මේ අඳපැලඳගෙන ඉන්න විදිහෙම ඔබට පේනවා ඇති අපේ සූදානම කොයි වගේද කියලා. ඉතින් මේ සංස්කෘතිය ගැන කතා කරද්දී මේ හැම දෙයක්ම අස්වැන්න මූලික කරගෙන තමයි පාදක වෙන්නේ. ඔව් ඒ වගේම තමයි මාදව සිංහල දෙමළ චාරිත්‍ර එකට මුහු වෙලා තමයි එදා ඉඳන්ම තිබුණේ. ඉතින් අද දවසේදී අපි සියලුම දෙනා එකට එකතු වෙලා එකම ප්‍රාර්ථනාවක් පෙරදරි කරගෙන අපේ කලාකරුවන් සියලුම දෙනා එක්කලා එකට එකතු වෙලා දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු මේ විදිහට සුබ මොහොතින් ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ වෙනදා වගේම තමයි අපේ ආදරණීය ගෞරවනීය කලාකරුවන් කණ්ඩායම් හතරකට අපි වෙන් කරලා තියෙනවා. මාදව, තිසංක, පවිත්‍ර ඔබ දන්නවා අර මාදව කිව්වා වගේ අපේ දෙමළ සිංහල අවුරුදු ආහාරවලට මුල් තැන දීලා තමයි අපි අද කණ්ඩායම් හතර වෙන් කරලා තියෙන්නේ. ජිලේබි, කැවුම්, ලඩ්ඩු, කොකිස්. මේක ඔව්. මම ලඩ්ඩු නම් අහලා තියෙනවා. ජිලේබි කාලා තියෙනවද සුභා? ජිලේබි කියන්නේ සචිනි ලඩ්ඩු වගේම තවත් පැණිවලු තියෙන්නේ. ඒ වගේ පැණි දාපු බොහොම රසකෑම. මම හැබැයි මේක නම් අහලා තියෙනවා. නා ජිලේබි බයි. ජිලේබි බයි. ඒක තියෙනවා සින්දුවක් විදිහට. හැබැයි අරක රස කෑමක් අවුරුදු කෑමක්. හොඳයි එහෙනම් අපි සූදානම් වෙන්නේ අපේ කලාකරුවන් වේදිකාව පිටුපස රැඳී ඉන්නවා. අද දවසේ අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩා, විනෝද ක්‍රීඩා මේ සියල්ලත් එක්කම එකතු වෙන්න බලාපොරොත්තු වෙන දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ පළවෙනි කණ්ඩායම තමයි ජිලේබි කණ්ඩායම. අපි ආරාධනා කරනවා වේදිකාවට ජිලේබි කණ්ඩායම. ජිලේබි කණ්ඩායමේ දෙරණ නියෝජනය සුභා සමගින් පවිත්‍ර. සුභා නවයේ හැටියට වැඩ. කෝ සද්දේ. පොඩ අර පැත්තරේ බුනේ සුභ ඔය පැත්තේ කට්ටිය නෑ. දෙවන කණ්ඩායම තමයි කැවුම් කණ්ඩායම. කැවුම් 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 රොෂාන් රණවන ප්‍රධාන කැවුම් කණ්ඩායම. කොහ අපේ සද්දේ කැවුම් 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 මදි වගේ මාදු අපිවත් කියමු. කැවුම් රණවන සචිනි අපේ සද්ද බලමුද? බලමු. උඩින් උඩින් වර පෙත්තපු බිමින් බිමින් වර පෙත්තපු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැව් කන්න වර පෙත්තපු වූ කැව් 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 පවිත්‍ර මට හිතනවා දෙරණ නෙස්ටමෝල් කලාගමේ ජිලේබි කණ්ඩායමට තමයි සුරූපි එහෙමත් නැත්නම් ලස්සනම ගැහැල් ළමයි ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. කඩවසම්ම කොල්ලොඩිගේ ඉන්නේත් මෙහෙ. අපි දෙමු උදාහරණයක්. සරාගී යුවතියන් ඉන්නේ මේ කණ්ඩායමේ. අම්මෝ.
අවුරුද්ද සුභයි. ඊට පස්සේ අර පැත්තේ අපේ ඩිලු ඉන්නවා. ඩිලු චාන්සිකත් ඉන්නවා. ඩිලු එන්න දෙන්න බලන්න. නිලන්තියක්වත් පැරදි නෑ දෙවනි නෑ. ඕ එනක් ජරේ චේක. දැන් ඔක්කොම එකතුලා ජරේ අමිල අපි චේකක් දෙමු. චේක දෙමු. පොඩි ඇක්ට් එකක් තියෙනවා. අපි ටිකයි මේ කණ්ඩායමේ අපි අවස්ථාව දෙනවා ටීනා. අර ලස්සන ඇක්ට් එක රිහස කරපො. 1 2 3 4 අපි චේකරම අය ඔක්කොම එකතු වෙලා කෑ ගහලා චේකක් චේකක් දරණා නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ මීළඟ කණ්ඩායම අනුරාද කට්ටියක් ජිලේ ජිලේ කියලා කෑ ගහනවා. තව කට්ටියක් කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. දැන් තමයි හොඳම කණ්ඩායම එන්නේ. මේ තමයි ලඩ්ඩු කණ්ඩායම. එන්න ලඩ්ඩු. අනික කට්ටිය ඔක්කොම ලෙඩ්ඩු. මේකේ තමයි ඉන්නේ සුපිරි ලඩ්ඩු. ලඩ්ඩු. එන්න ලඩ්ඩු. මේ එන්නේ කොහොමද ලඩ්ඩු? මේ තඩි ලඩ්ඩුවක් එන්නේ. ලඩ්ඩු කණ්ඩායම ලඩ්ඩුව. ඔව් සිගර මං හිතන්නේ හොඳම පවර්ෆුල්ම කණ්ඩායම තමයි ලඩ්ඩු කණ්ඩායම. එන්න එන්න කණ්ඩායමේ සියලුම දෙනා එන්න. ඔව් එන්න. වැඩිය සද්දබද්ද නොකලාට අවශ්‍ය තැනදී තමන්ගේ කාර්යය නිටු කරන කණ්ඩායමක් තමයි. මොකද පිරුණු කලේ දිය නොසලේ කියලා කතාවක් අපි අහලා දෙනවා. විශ කොඩිකාර මහත්මයා එන්න මේ පැත්තට. ෂා. දැන් මේ දවස්වල යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින්. හොඳයි මේ තමයි ලඩ්ඩු කණ්ඩායම. උඩ පළගත්තන් ලඩ්ඩු පෙනේ බිම පළගත්තන් ලඩ්ඩු පෙනේ උඩ පළගත්තන් බිම පළගත්තන් දෙරණ පිරෙන්නට ලඩ්ඩු පෙනේ අපි හැම වෙමනම් ලඩ්ඩු අපේ නිවාසයන් අතන තියෙනවා අපි එතෙන්ට ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා ඔලෑ කෑ යා කෑම බීම දවල් ආහාරය රාත්‍රි සියලුදී අපි ලෑස්ති කරලා තියෙන සූදානම් කරලා තියෙන්නේ ඇත්තටම අනුරාධ ඔයාට පේනවද මේ ලඩ්ඩු කණ්ඩායමේ මේ හරි සමබර කණ්ඩායමක් කියලා ඔයාට පේනවද හරිම සමබරයි ඔව් හරිම සමබරයි හේමන්ත අය තමයි පොඩ්ඩක් පොර සමබර ගතිය පොඩ්ඩක් සමබර වෙලා තියෙන්නේ තිසංක ඔක්කොම කටේ ගියා. අපි දැන් නිතර කිතුරු වුණා. දැන් මෙහෙමනේ සමහර වෙලාවට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් මේ දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුද්දේ මේ රාජධානී අයිතිකාරයෝ තමයි ඊළඟට එන්න සූදානම් වෙන්නේ. අද සියලු තරඟවල ජයග්‍රාහීලාබින් තමයි ඊළඟට එන්නේ. හොඳම ටීම් එක. හොඳම ටීම් එක. කෝකිස් අවුරුදු. මේ මිස් අතනෝමුතු. රයිට්. කෝකිස් කණ්ඩායම. කෝකිස් කණ්ඩායම. රබාරක තරග එන්නේ කමොන් 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 නියම සෙට් එකක් ඉන්නේ වාර පැතර යන්න වාර පැතර යන්න රයිට් පොඩයි පොඩ ආ 1 2 3 kiss 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 kiss
ඉන්නගේ අපිට ලොකු සතුරක් තියෙන සම්බර ටීම් එකක් ඉන්නේ ශශික දැන් බලන්න පැත්ත බවයි කිව්වට කොහෙන්ද බර ඈත ඉන්න පැත්ත මේ ඉන්න පැත්ත බවයි ඉතින් අපි මැදරගමු යාව right නියම ටීම් එකක් ඉන්නේ ඕන වැඩක් කරන්න පුළුවන් සුපිර ගේමක් දෙන්න පුළුවන් ටීම් එකක් සද්දේ දාමු ආයෙ සැරයක් කොකිස් කියලා 3 2 1 කොකිස් නොමිස් එන්න අපි අපේ ප්ලේස් එකට යමු right ශශික මේක තමයි ටීම් එක මෙතන අපි වාසභවන ඇතරම ලඩ්ඩු කණ්ඩායමේ ශක්තිය පිළිබඳව අපි අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැහැ. මොකද සිගේර අපි දැක්කා කොකිස් කණ්ඩායම රබානක් උස්සගෙන ආවට ඒකට ගහන්න තලන්න දන්නේ නැති හැටි අපි දැක්කා සහ නිකන් පණමදි ගතියක් නෙස්ටමෝල්ට් එකක් දීලම ගත්තා නම් හොඳයි කියලා හිතුණා නේද? ඔව්. දැන් අපි ලඩ්ඩුවක් කවලා ගමු. ලඩ්ඩු. දැන් බලන්න ඇතරම බලන්න දැන් ලඩ්ඩු කණ්ඩායමේ ජවය සහ ශක්තිය. ඔන්න බලන්න හිමාලිය අක්කා පටන් ගන්න. තව තව. ලඩ්ඩු.
උඩ පළගත්තත් ලඩු පෙනෙයි බිම පළගත්තත් ලඩු පෙනෙයි උඩ පළගත්තත් බිම පළගත්තත් දෙරණ පිරෙන්නද ලඩු පෙනෙයි කොහොමද ඒක ඒ තමයි ලඩු කණ්ඩායම ඒ තමයි ලඩු කණ්ඩායමේ ශක්තිය අපේ හිමාලියක් අය ඉන්නවා ඈ අපේ සියලුම මේ ජයව සම්පන්න අපේ ශක්තිය මේ ජා ශක්තිය දවෙන්ත තාප්පයක් ආකාරයෙන් අපිට ශක්තියක් එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සමබර කණ්ඩායමක් අපේ ලඩු කණ්ඩායම ඒ නිසා අද ඔය ජෙලිබේයි කැවුම් මේ පැත්තෙන් කොකිස් ඔය කණ්ඩායම් මොන මොන සෙල්ලම් දැම්මත් මොන මොන සාද්ද ඉදිරිපත් කළා අද දිනන්නේ කවුද දැන් නිකන් බැලුවහම පේනවනේ දැන් හැමෝම එක එක කතන්දර කොයි කතන්දර කිව්වත් දැන් එහා පැත්තේ අපේ අල්ලපු නිවාසේ අපි සැලෙනවද අපි සැලෙනවද නිකන් ලෙඩු කවදට කිව්වේ ලෙඩ කියලා Tamanට ඈ දැන් අපි හැරීට ඇවිල්ලා අපිට අපේ දිහා බලන් කියන ලෙඩු ලෙඩු කියලා අපි දොස්තරලද ඈ අපි ඇවිල්ලා අද 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 ඇවිල්ලා නියම නිවාසේ මේ බැලන්ස් එක බලන්නකෝ දෙඩු වන්න මේ පැත්තේ ඉන්නකොට ලස්සනමයි ඉන්නකොට ලස්සනම හැඩමයි කඩවසම්මයි මේ සියල්ලම සංකල්පනයක් තමයි අපිට තියෙන්නේ ඈ Right. දැන් වැඩේ තියෙන්නේ අද දවසේ ජයග්‍රාහී නිවාසයේ තමයි ඔබ සියලු දෙනා මේ බලාගෙන ඉන්නේ. ඒ තමයි කොකිස් කණ්ඩායම. දැක්කනේ. පොඩ්ඩක් වැඩේ පටන් ගන්න. දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. අපි වැඩේ ගැම්ම ගමු. සේරම එකතු කරලා හොඳ ජී එකක් දෙමු. 3 2 1. This is Kokis. No miss. උම්ම ගොඩක් එක්ක අද උම්ම ගොඩක් එක්ක වැඩ යන සූදානම් වෙන්නේ මේ අපි තමයි අද ජයග්‍රාහී නිවාසය දෙරණේෂ්ඨ මෝල් කලාගමේ අවුරුද්දේ අපි තවත් තරඟ අධියරක් ආරම්භ කරන තමයි සචිනි මේ විදිහට සූදානම් වෙන්නේ ඉතින් අපි මේ ආරම්භ කරන ලෑස් වෙන හැම අවුරුදු උත්සවයකම අපිට දකින්න ලැබෙන ගෝණි රේස් තරඟය ඉතින් පෝෂණයෙන් ශක්තියෙන් බලගන්වන 100%ක් සූදානම් නෙස්ට් මෝල්ට එක්ක තමයි මේ ගෝණි රේස් තරඟය අපි පවත්වන්නේ බල ගැන්විලා ඉන්න පිරිසක් එහා පැත්තේ ඉන්නවා හා දැම්මම පෝස්ට් එකට ගිහිල්ලා ඉන්නේ කටි ලෑස්ති පිට ඉන්නේ කියන්නේ මෙන්න මෙහෙම ඉන්නේ හා එතකොට මේ එහෙම සූදානමින් ඉන්න එමත් නැත්තම් මේ ශක්තිමත් පිරිසත් එක්කලා තරඟය ආරම්භ කරද්දී නිවැරදි විනිශ්චයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවානේ ඒ හින්දා මේ පැත්තෙන් අපි නිල්මිනියකත් මේ දේවුත් ලෑස්ති කරගත්තා මේ පැත්තේ විනිශ්චය කරන්න වචනයක් අහලා මර පැත්තට යමු අපි කොහොමද ඔයගොල්ලෝ මේ විනිශ්චය සඳහා සූදානම් වෙලා ඉන්නේ ඇත්තටම පේනවද මට හැමෝම ඇහුවා ඔය ප්‍රශ්නේ පේනවද කියලා මං කෝ නෑ ඕගොල්ලෝ ඉන්නවනේ ඉතින් ඕගොල්ලන්ගේ පිටින් මං ඒගොල්ලන්ව විනිශ්චය කරනවා දේව ඔයාට පේනවද මට පේනවා මට හොඳට පේනවා නෑ මට පේන්නේ නෑ මේ සමහර දේවල් නෑ එහෙම කාටවත් ෆේවර් කරන්න එහෙම නෑනේ එහෙම අදින්නේ නෑ නෑ අපේ පැත්තට තමයි අදින්නේ එහෙම බෑ අනේ එහෙම නෑ එහෙම අදින්නේ නෑ මාදව ඔය පැත්තේ මොකද වෙන්නේ? ඔව් මේ පැත්තෙන් ඉන්නවා ජනිතෝයි ඖෂධි. මේ දින තමයි මේ විනිශ්චයට දාලා තියෙන්නේ මේ පැත්තෙන්. හේතුව තමයි මේ තරඟය මේ සාමූහික තරඟයක්. ඒ කියන්නේ එක කණ්ඩායමකින් එක නිවාසයකින්. එක නිවාසයකින් සහභාගී වෙන්න පුළුවන් කී දෙනෙකුටද? කී දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්ද? හතර දෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ ගැහැණු ළමයි දෙන්නයි පිරිමි ළමයි දෙන්නයි. අවංකයි නේ මේගොල්ලෝ. ඔව් ඔව් අනිවාර්යෙන් මෙතින් දැන් මෙහෙමයි බලන්න ඕනේ හරියට මතන්ටම යනවද ගෝණිය හරියට අනිත් එක ගෝණිය පනින ක්‍රමයක් තියෙනවා ඒක ඇවිල්ලා පාටනම හරියට දානවද ඒව ඔක්කොම බලන්න ඕනේ හරියටම බලලා තමයි කරන්නේ අපි චූටි පැහැදිලි කිරීමක් කරමු මාදව දැන් එක කණ්ඩායමකින් හතර දෙනෙක් කපල් තමයි සහභාගී වෙන්නේ එතකොට ඔය පැත්තේ මුලින්ම පිරිමි ළමයා මේ පැත්තට දුවගෙන ආවිල්ලා මේකෙන් ඉඳන් පැනලා ඔය පැත්තට ගිහලා ගෑනු ළමයෙකුට ගෝණිය මාරු කරලා ආයෙ මේ පැත්තට එන්න ඕනේ මෙතනින් තමයි තරඟය අවසන් වෙන්නේ ජනිත් වික්‍රමගේට පැහැදිලි කිරීමක් තියෙනවලු මොකද ප්‍රශ්නේ නෑ මම මේ 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 තරඟ කරනකොට පොඩි පොඩි මේ ඉල්ලීමක් තියෙනවා ඒ කියන්නේ විශේෂයෙන්ම තාත්තගේ යාළුවෝ තරඟ වලට දාන්න එපා අපිට මේ විනිශ්චය කරන්න අමාරුයි තාත්තගේ යාළුවෝ කියන නෙමෙයි ඔයා ඔය කියන්නේ රජිත හිරාංගල් නෙමෙයිනේ නෑ නෑ මම එහෙම නම් වලින් කියන්න කැමති නෑ මේ විස්ස කියලා නම තියෙන කෙනෙක් ඉන්නවා එතකොට තාත්තගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා එහෙම කරන්න එපා ඒතකොට විනිශ්චය කරන්න අමාරුයි හරි මේ ගේම් එකට කලින් පොඩි දෙයක් තියෙනවා. දැන් මේ ගෝණි රේස්නේ සචිනි. අපි ගෝණියක් කතා කරයි. හරිද? ගෝණියක් කතා කරයි කියන මාතෘකාවේ යටතේ අපි හැමෝගෙම එක වාක්‍යයක් අහන්න කැමතියි. හරිද? මනියන් වැඩේ පටන් ගන්නම් ගෝණියක් කතා කරයි. මං ඇතුළට හැමෝම එක එක දේවල් දානවා. හිටගු මං ලොකු ඒව ඔබනවා. අවුරුදු කාලෙට ඉතින් ගොඩක් දේවල් දානව නේද? සමහර ඒවා දානකොට දනවා.
සුදු ඒවා දානවා කළු ඒවා දානවා කරේ යද්දි තමයි ආතල්ම ගොඩකඩ පේන්න දේවල් මට පේනවා ගැන ගෝණිය කතා කරන්නේ හේමයි ගෝණිය දන්නෝ නම් ගෝණිය ගැන මෙහෙම කතා කරනවා කියලා නේද පව් එහෙමනම් හරි අපි එහෙනම් තරංගේ පටංගම මාදෝයා එන ඔය පැත්තේ ඉන්න මම මේ පැත්තේ ඉන්න හොඳයි අපි සූදානම් පෝෂණයෙන් ශක්තියෙන් බලගන්වන 100%ක් සූදානම් නෙස්ට් මෝල්ට එක ගෝණි රේස් ආරම්භ කරන්න එහෙමනම් ඔයා දෙනවද කවුන්ට් එක මම මේ පැත්තෙන් දන්නා සචිනි ඔන්න මේ පැත්තේ පිරිස මේ පැත්තේ ලෑස්තිලා ඉන්නවා එහෙමනම් මම ලෑස්ති තරගේ ආරම්භක සංඥාව ලබා දෙන්න තරගේ පැහැදිලි කිරීම හා හා සරන් උස්සන්න එපා මාදව චුට්ටක් පහදලා දෙමු අවසාන වතාවට හොඳට අහගන්න අවසාන වතාවට ගමෝදින් අහගන්න මේ පැත්තෙන් ආරම්භ වුණාට පස්සේ එහා පැත්තට ගිහිලා ගෝණිය දාගෙන නැවත ගෝණිය පැනගෙන මේ පැත්තට එනවා ඇවිල්ලා තමන්ගේ කණ්ඩායමේ ගෑනු ළමයාට ඒ ගෝණිය අන්දවලා එයාව පිටත් කරන්න ඕනේ අර පැත්තෙන් තමයි තරගය අවසන් වෙන්නේ පැහැදිලිනේ ඔව් අන්දවන්න පුළුවන් හරි හොඳයි එහෙමනම් අපි සෝදානම් තරගය ආරම්භ කරන්න සචිනී ලෑස්ති නේද පැත්ත අපි රෙඩි එහෙමනම් මං කවුන්ට් එක දෙන්න 1 නෑ අනිත් පැත්තට කියන්න නේ sorry 3 2 ශක්තියෙන් බලගන්වන 100%ක් සෝදානම් අපේ කලා තරුත් එක්කලා ඔන්න ගෝණි රේස් පැනීමේ තරගේ අපි මේ විදිහට නිමවට පත් කළා. ඉතින් එහෙමනම් දැන් අපි සෝදානම් වෙන්නේ ත්‍යාග ප්‍රධානය සඳහා මේ යුගලවල්නේ සහභාගී වුණේ. ඉතින් මේ අපේ කවුද කවින්ද විශ්වය වෙම අමතක කරලා ආවේ. ඒක වැරදි මං කියන්නේ. ඇයි එහෙම අමතක කරන්නේ? අපි තමයි විශ්වයට අඬ ගැහුවෙන්නේ කියලා. ඒ කියන්නේ මුල මතක නැද්ද මොකද? නෑ තෑග්ග දැක්කම අමතකුණා මම හිතන්නේ. තෑග්ග දැක්කම හරි. හරි. සචිනී අපි කොහොමුණත් නිල වශයෙන් මේ ප්‍රතිඵල දැනගන්න ඕනේ. කොහොමද ස්ථාන බෙදී යන්නේ? ඔව් පළවෙනි ස්ථානය සංගීත් සමග පූජානි. දෙවෙනි ස්ථානය ලිලන්ති ඩයස්සක කැලුම් ශ්‍රී. තුන්වෙනි ස්ථානය විශ්වේක කාවින්. ඔන්න නිවාස වලින් හොඳ චියර් එකක් එහෙම හම්බෙලා ඉන්න වෙලාවේ අපි එහෙමනම් ත්‍යාග ප්‍රධානය සඳහා සූදානම් වන්නේ ඒ සඳහා බොහොම ගෞරවෙන් අපි ආරාධනා කරනවා නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති සාමූහික කටයුතු බන්දුල ඒගොඩගේ මහතාට අපත් සමග එකතු වන්නට කියලා. හොඳ අත්පොල සන්නාදය ලබා දෙනින්න ආයි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමන් එකතු කරගන්නවා. එහෙමනම් සචිනී අපි තුන්වන ස්ථානයේ දිනා ගන්න දෙදිනට තමයි මුලින්ම ත්‍යාගි ලබා දෙන සූදානම් වෙන්නේ. තුංගන ස්ථානයේ දිනාගන්නේ කවින්ද අදුල්ෂානි ස්ටමගින් විශ්ව කොඩිකාර මිස්ටර් මෝල් බෙදින් වටිනා තෑගි හිමි වෙනවා. කද නිවාස ලඩු නිවාස ලඩු නිවාසි සද්ද මදි ලඩු නිවාසයේ ජයග්‍රහණය කරනවා තුංගන ස්ථානය. ඉන් අනතුරුව දෙවන ස්ථානය ජයග්‍රහණය කරන්නේ නිලන්ති ඩය සමගින් කැලුම් ශ්‍රී ජලේවි කණ්ඩායම තමයි දෙවන ස්ථානයේ. දෙවන කණ්ඩායම අපේ කණ්ඩායම නෑ අපි කැවුම් මාද වැඩේ ඉන්න එතෙක්කම දෙරණ ආයතනය අපි ලබා දෙන ත්‍යාගයත් මේ අවස්ථාවේදී ලබා දෙනවා ත්‍යාගි බරටම දෙවන ස්ථානයේ සඳහා. ඔන්න එහෙමනම් ලෑස්ති අපි ප්‍රථම ස්ථානයේ විල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න යමු. ඒක නම් සචින් කලින් ප්ලෑන් කරලා ආවා වගේ, කියන්නේ ප්‍රැක්ටිස් කරලා ආවා වගේ. ලබන අවුරුද්දලු ගිය අවුරුද්දේ දිනලා තිනවා. ඔව් පූජනී ආවිල්ලා අතාරින්නේ මේ වගේ. වෙන කෙනෙක්ට අවස්ථාවක් නැහැ. දෙන්නේ නැහැ. ඒ කියන්නේ දන්නවා මේක මගේ තමයි කියලා දන්නවා.
හරි එහෙමනම් අපි ජයග්‍රහණය කරනවා ඒ අවස්ථාව උදා කරගන්නවා සංගීත් ප්‍රභු සමගින් පූජනී භාග්‍යා පැනගෙන එන්න ඕනේ මුලින්ම අපි නෙස්ට් මෝල්ට් වෙතින් ලබා දෙන ත්‍යාගය ලබා දෙමු නිවාසය මොකද්ද පූජනී නිවාසය කොකිස් 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 හොඳ සද්දයක් දෙමු බලන්න ඊළඟට ටීවී දරන ලබා දෙන වටිනා ත්‍යාග ලබා දෙන්නට අපි ආරියුම් කරන අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට මේ ත්‍යාගයත් ඔබේ අපි බොහොම ස්තුතිවන්ත වෙනවා නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති සාමූහික කටයුතු බඳුලේගොඩගේ මහතාට හොඳයි එමනම් දෙරණ නෙස්ට මෝල් කලාගමේ අවුරුද්දේ මේ විදිහට ගෝණි වේස් පැනීමේ තරගයේ නිමාවට පත්වෙද්දී තව තරම් ගණනාවක් ඉතිරිලා තියෙනවා අද දවසේ පුරා ඔබට තිල්ල කරන්න. ඉතින් විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ විරාමෙන් අනතුරුව තවත් රසවත් දේ අරගෙන එන්නම් ඔබ නිසිත. නරගනනුම් ඉල්ලේ එනෝ මාරි ගෝවර ගෑත්‍රක් ඇයි කෑම නම්බර කස් පාට හොයන අපි දෙන්න නරදි තරගද මේ ස්ථානගත වෙලා ඉන්නේ. සිත සතුටු වෙලා වේ රණ තිසලෙනා අත්තන හඬ නැගිනා වතුර 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 මනන කෝල කතා මේ ගයත්‍රි දුන්නත් මොනවද දෙන්නේ සාමාන්‍යයෙන් අලුත් විදියට හදලා තියෙන පන්න බඩුවක් නේද දෙවි ආපා ආතර වසන්තේට හරිම ගමන් පාන්නා අද හොඳ නැකත්තව හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබලුත්තව නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුදු බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේත් සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා පිදෙන අවුරුද්දේ සුබ රසය. මංචි.
ෙස්ට මෝල්ඩ් කලාගමේ අවුරුදු එක්කයි එකතු වෙලා ඉන්න නැවතම තමක් සුබා. දැන් අපි ආදරණීය ජනප්‍රිය ජනකාන්ත කලාශිල්පින් එක්ක ලෑස්ති වෙන්නේ බනිස් කල්. මොකද හිතන්නේ? නැතුවම් බැරි තරගයක් තමයි බනිස් කෑමේ තරගේ මේ වගේ අවස්ථාවල. හොඳයි. මේ තරගයේ සඳහා අනුග්‍රහය දක්වන්නේ මංචි. මංචි සුබාරමුණි නරඹන කටයුතු තුලින් සුබාලුත් අවුරුද්දකට මඟ කියන සුබ රසයේ මංචි. මේ දාසරෙත් අපි මංචිත් එක්ක අලුත් අවුරුද්ද හැමෝම එකට එකතුලා සමරමු එහෙනම්. කියන්නේ සිතුවිලි සුබනම් කරන කියන හැමදේම සුබයි. ඒ නිසා අවුරුද්දේ සුබ රසයේ බෙදෙන මංචෙක් අපි බනිස් කෑමේ තරගේ ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. සුබ කවුද මේ බනිස් කෑමේ තරගේ විනිශ්චය කරන්න අපිත් එක්ක එක්කාසු වෙලා ඉන්නේ? බනිස් කෑමේ තරගය විනිශ්චය කරන්න ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. ඒ කියන්නේ මේ වගේ තරඟ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා මම හිතන්නේ ගණන් කරන්න බැරි තරමක්ම. චරිත අබේසිංහන් ඉන්න අපිත් එක්කලා. බනිස් කෑමේ තරගය තමයි විනිශ්චය කරන්න තියෙන අමාරුම තරගය. හේතුව ඒ තරම් කම්පැටිටිව් මේ ඉන්න තරංකරුව මම දන්නවා මේගොල්ලෝ බනිස් කන්න ගොඩාක් දක්ෂයි. දැන් ඉක්මනටම කන්නේ කවුද කියලා තමයි බලන්න තියෙන්නේ. මම බලමු මං හිතන කෙනා දිනයිද කියලා. මමත් හිතන දෙන්නෙක් ඔතන ඉන්නවා. එක්කෙනෙක් ගායත්‍රි අක්කා අනිත් එක අපේ රජිත හිරාන්. බලමු තරංගයක් දෙයිද කියලා නේද පවිත්‍ර? අපි මේ තරඟ කොන්දේසි දැනගමු මොරිනක්කේ මොන වගේ කොන්දේසි තියෙන්නේ අත තරගයේදී. ඉතින් බනිස් කිරී කාලේ ඉවර කරන්න ඕන. ඉවර කරලා අපවත්ෙන්ට යන්න ඕනේ. හැබැයි කටේ තියාගෙන ඉන්න බෑ. গিলින්න ඕනේ. එතනින් තමයි අපි තෝරන්නේ කවුද පළවෙනිය දෙවෙනිය. ඉතින් මේ විදිහට තමයි සුභා තරම් කොන්දේසි තියෙන්නේ. දැස්තුලා ඉන්න කට්ටියක් සුභාය හැපැත්තේ. හොඳයි. අපේ රෝමා රෝසියක්වත් ඉන්නවා. තෝරන්න ඕනේ අපේ නාට්‍යවල ඉන්න අයත් නම් පක්ෂපාතී වෙන්න බෑ. හොඳයි. යාළුවන්ට හොඳයි. අපි තරම් කරුවත් එක්ක කතා කරනවාද? අපි පොඩ්ඩ ඒ පැත්තට ගියා නම් හොඳයි නේද සුභා? හරි. මොකද මංචි සුභ රසය එක්ක තමයි අපි මෙදාසරේ අවුරුද්ද ගෙවන්නේ. සුභා අම්මෝ ඉතින්. ආහා හා හා. මේ පැත්තෙන් අපේ තරුණ පරපර නියෝජනයක් තමයි තියෙන්නේ. ගායත්‍රාකේ මම ඔන්න අතෙන් ඉඳන් කිව්වට ඇහෙන්නේ නැති තරම් අපේ ගායත්‍රාකේ තමයි මේ තරඟෙන් ජයග්‍රහණය කරන්න කියලා. හොඳ තරඟයක් දෙන්න ඕනේ. මම පළවෙනි වතාවට මේ බනිස් ගන්නේ. නෑ නෑ ඇත්ත ඇත්ත මම සමීර වගේ යාළුවෙක් තමයි හැපැතින සපෝට් එකක් දෙනවද? බනිස් ගෙඩියද මාරු කරගෙන ඉඳන්නේ ඒකයි ප්‍රශ්නේ. නැත්නම් ඒක බනිස් ගෙඩිය කයිද දන්නේ නැනේ. කමන්නේ එක බනිස් කාලා මේ වින් කරන්න පුළුවන් නම් එහෙම තියනවනම් අවුලකුත් නැහැ නේ. ඔව් බෙදාගෙන හදාගෙන ඉතින් අවුරුද්ද සමරන්න ඕනේ. හරි විරාජ් රූමලි තනාෂ පොඩක් ඉඳ අවු පොඩ කලුණට කමන්නේ අලුත් අවුරුද්දේ. තෑගි ගොඩක් දෙනවා තරගෙන් දිනුවා. ඒක තමයි ඒක තමයි. ඉතින් දැන් මේ වෙලාව පොඩි බඩගින්නකුත් තියෙනකෝ අපි ඉක්මනට වැඩේ පටන් ගමු නේ සුභා. හොඳයි. එහෙනම් අපි අර පැත්තට ගියා නම් මං හිතන්නේ අපිට ලේසි. මල්ලි ඉන්න පැත්තට යමු නේ. එහෙනම් සුභාවේ රස්නෙත් එක්ක ඔයත් ළඟ ඉද්දි මංචි සුභ රසෙත් මේ පැත්තේ තියාගෙන වෙන වැඩේ පටන් ගමු නේ. හරි එහෙනම් මංචි සුභ රසයත් එක්ක අපි බනිස් කෙඩියේ රසත් බලමු නේද? අනිවාර්යෙන්. එහෙනම් වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මෙතනට ආවා බනිස් කෙඩිය කෑවා කටේ බනිස් ඉතුරු කරගන්න නැතුව ඔය පැත්තට ගියේ තමයි තරගයේ දිනන්නේ. අපි කී දෙනේ තෝරන සුභා? අපි ගැහණු පාර්ශවයේ පිරිමි පාර්ශවයේ එක්කෙනා බැගින් තෝරනවා කියන්නේ ඒක නේ. මට දැන් පොඩි ප්‍රශ්නයක් තිබ්බ ඇත්තරම. දැන් පිරිමි ළමයිනුත් ඉන්නවා ගෑණු ළමයිනුත් ඉන්නවා. එතකොට ඒක මිශ්‍ර වෙලා යද්දී කොහොමද හරියටම තෝරගන්නේ කියලා? මමත් හිතුවා ඇත්තටම දැන් මේ තරඟයට පිරිමි පාර්ශවයේ සහභාගී වෙද්දී අපි ගෑණු අපිට පොඩි පාඩුවක් අවාසියක් වෙනවා කියලා නැහැ. මේකෙන් අපි දෙගොල්ලම තෝරනවා. ඒ කියන්නේ අපි ගැහණු පාර්ශවයත් තෝරනවා පිරිමි පාර්ශවයත් තෝරනවා. එහෙනම් කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් ජයග්‍රහණයකුත් ඒ වගේම පිරිමි පාර්ශ්වය නියෝජනය කරමින් ජයග්‍රහණයකුත් තෝරන බලාපොරොත්තුෙන් අපි ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ මංචි සමගින් බනිස් කෑමේ තරගය. හොඳයි එහෙනම් අහුගම් දෙන්න විනිශ්චය මණ්ඩලයේ සූදානම්
එකයි දෙකයි තුනයි. අයින් එන්න සුභා, අයින් එන්න, අයින් අම්මෝ. ඕ වල 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 හන්සනි බිම වැටලා කමන්නෑ කන්න. ඒ කොයින් කන්නේ? සුභා කොහමද ගායත්‍රියක් ඇයි කෑම? මං කිව්වනේ ගායත්‍රියක් හොඳ තරගයක් දෙනවා කියලා. අර පුළුවන් 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 තව පුළුවන්. දිලුමුත් මම හිතන්නේ හොඳ තරංගයක් දෙනවා. දිලුමුට නම් බනිස් කාලා පුරුදුයි වගේ ගමේ තරඟ වැඩි. දිලුම් කොමත් කාලයක් තිස්සේ නම් බනිස් කනවනේ සුභ. අපේ නිලන්තියක බිම පෙරලිලා බනිස් කන නිලන්ති ගුණවර්ධන. සපෝට් එක මාදියෝ වෙන්න රාජිත හිරාන්. මේ ප්‍රථම ස්ථානයේ අතුරු ගන්න. මන්නේ පැත්තට යමුද පවිත්‍ර? මේ පැත්තට යන්න. මතරසදම් සරුසාරේ අපේ කෙනා දිනෝ රජිත නවලියයි කැම් කුකිස් මුං අලුවා නවම් පදට කිරි තිරීලා ගුමලි අරූපලි නිලන්තියක් දෙන්නම හරහර දුවන්න පවිත්‍ර. අවුරුද්දේ සුපර් රසය බෙදෙන මංචයක් අපි පැවැත්වුවේ බනිස් කෑමේ තරඟය. අතිශය උණුසුම් තරඟයක් වුණා. සුභා මම හිතන්නේ දකින්න තිය ඔයත්. අතිශය උණුසුම් කියලා කියන්නේ අර ගල් බනිස් කෙඩි කම කියලා කිව්වා අපේ සහෝදර ශිල්පියා රජිත හිරාන් ගැන තිබ විශ්වාසය සම්පූර්ණයෙන් මගේ නම් නැති වුණා. මොකද පැදුරක් අස්සේ බනිස් කෙඩිය ගාලා දුවන් එනවා කියන්නේ ඒක අනුමත කරන්න බෑ මම නම් කියන්නේ. කමක් නෑ, අලුත් අවුරුද්දේ සමාවක් වෙමු අපි නේද? අනිවාර්යයෙන්ම කොහොම හරි මිනිස් මණ්ඩලයේ තීරණයේ අවසාන තීරණයේ විදියට අරගෙන අපි මේ වෙනකොට ජයග්‍රහකින් තෝරගෙන ඉන්නේ සුභා. අපි ඔන්න ජයග්‍රහකින්ට අලුත් අවුරුද්දේ බාරටම තෑගි දෙන්නයි සූදානම් වෙන්නේ. මේ සඳහා අපි ආරාධනා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම CBL ආයතනයේ ප්‍රාදේශීය වෙළඳ කළමනාකරු තුෂාර පෙරේරා මහත්මයාට ගෞරවයෙන් යුක්ත ආරාධනා කරනවා ලැබෙන්න කියලා. විශේෂම කියන්න ඕනේ සුභා ජයග්‍රහකින්ට TV දෙරණ වෙතින් වටිනා තිල්ල සහ CBL මංච වෙතින් වටිනා තිල්ල ලැබෙනවා. අපි බලමු එනං කවුරුද ජයග්‍රහණය කරේ කියලා. එහෙනම් බනිස් කැමේ තරඟයේ දෙවන ස්ථානයේ හිමි වෙන්නේ පිරිමි චාමර බණ්ඩාර. චාමර බණ්ඩාර අපේ සහෝදර කලාකරුවා ඔහු දෙවන ස්ථානය ලබා ගන්නේ. එන්න චාමර. ලඩු ලඩු මුලින්ම CBL මංච වෙතින් චාමරට ත්‍යාගය මෙ වෙනවා. ඒ වගේම TV දෙරණ වෙතින් වටිනා ත්‍යාගයකුත් චාමරට මෙ වෙනවා. චියර් එක නම් උප්පරිමයි යා සුභා. අවහයි ලඩු. හොඳයි, ඒ දෙවන ස්ථානයේ ප්‍රථම ස්ථානේ දිනා ගන්නේ දිලුම් විජේසිංහ. දිලුම් විජේසිංහ බනිස් කැමේ තරගයේ ප්‍රථම ස්ථානය TV දෙරණ වෙතින් ලබා දෙන වටිනා ත්‍යාගයයි. ඒ වගේම මංචි වෙතින් ලබා දෙන මංචි වෙතින් වටිනා ත්‍යාගයක් ලබා දෙනවා. දිලුම්ට බර වැඩි. දිලුම්ට මූණ පේන්නෙත් නැති වෙයි මම හිතන්නේ ඕක තිබ්බොත් එහෙම. කවන්නේ කවන්නේ. හරි අපි ගෙනත් දෙන්නම් එන තැගිටි. සුභායි තමයි පිරිමි අංශයේ ජයග්‍රහකින් බනිස් කෑමේ. කාන්තාංශේ කවුද? කාන්තාංශේ පෙරලගෙන තමයි බනිස් කෑවා දැක්කනේ පවිත්‍ර. පෙරළුනා කියන්නේ සමහර කියලා ටෙලිවිෂනේ පෙන්වන්න බැරි තරම් විදියට පෙරළුනා ඒක. යාළු ටික වැඩ කව කරාවිලා නේ. හරි. එහෙනම් කාන්තාංශයේ ජයග්‍රහණය කරන්නේ දෙවන ස්ථානය කවුද? රුමලි කෙෂීදා. මුලින්ම TV දෙරණ වෙතින් ලබා දෙන ත්‍යාගය ලබා ගන්න. ඉනනතරුව CBL මංච වෙතින් දෙවන ස්ථානයට ලබා දෙන ත්‍යාගය. රුමලි කනවා අඩුණාට බනිස් නම් කෑව හැබැයි. හොඳයි, එහෙනම් කාන්තාංශයේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ නිලන්ති ගුණවර්ධන. නිලන්ති ගුණවර්ධන අයයි පෙරලි පෙරලි බනිස් කාලා. සුබ පැතුම් අපේ. TV දෙරණ වෙතින් වටිනා තිල්ලයක් සහ වගේම CBL මංච වෙතින් හෙට වටිනා තිල්ලයක් හිමි වෙනවා. සරුසාරෙන් සොඳ නවලියයි
බොහොම ස්තුතියි ත්‍යාග ප්‍රදානයේ සදායකසුන අපේ විනිශ්චය මණ්ඩලයට ඒ වගේම ප්‍රාදේශීය වෙළඳ කළමනාකරු සීපීඑල් මංචි තුෂාර පෙරේරා මහත්මයාට. සුභා අවුරුද්දේ සිතුවිලි සුබ නම් මුළු අවුරුද්දම සුබයි කියලානේ කියන්නේ. ඒ නිසා අවුරුද්දේ සුබ රසය මංචි එක්ක අපි මේ විදියට නිමා කරන්නේ බනිස් කෑමේ තරග. කොහොමද ඒක? හැමදාසක්ම හොඳ සූදානමකින් ආරම්භන ඔබට සුබලෝතාවක්. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුද්ද බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංචි. කරන නෙස්ට් මෝල්ඩ් කලාගමේ අවුරුදු උළලේ ජව සම්පන්නම තරඟය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායම් දෙකක් සූදානමින් ඉන්නවා. කඹේ ඇදගෙන ඉන්න ඕහෝ කලබල වෙන්න එපා. කණ්ඩායම් දෙකේ සමබරතාවය, කණ්ඩායම් දෙකේ නියෝජනය, පිරිමි පාර්ශවයෙන් 6 දෙනයි, කාන්තා පාර්ශවයෙන් 4 දෙනයි. පිරිමි පාර්ශවයෙන් 6 දෙනයි, කාන්තා පාර්ශවයෙන් 4 දෙනයි. මේ විදි කණ්ඩායම් දෙකම තරඟයට සූදානම්. නිසංක, ඔව් ඇත්තටම මේ ජව සම්පන්න ශක්තිමත් අය තමයි මේ තරඟයට තෝරාගෙන තියෙන්නේ. මොකද හේතුව ඒ කට්ටිය 100%ක් සූදානමින් ඉන්නේ වැඩේ ලස්සනට කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන පෝෂණයයි ශක්තියයි සමගින් ඔබව බලගන්න ඕන නෙස්ට් මෝල් තරඟින් තමයි සමගින් සමයි අපි මේ තරඟේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ ටීම් දෙකම ලෑස්තිලා ඉන්න අනුරාධ. ඔව් අපේ පැත්ත ලෑස්ති, මගේ පැත්ත ලෑස්ති, හොඳටම ලෑස්ති. අහලා බලන්න අනුරාධ, අහලා බලන්න කොහොමද කියලා බලමු. මේ දැම්මම අදින්න එපා. දැම්මේ මට පොදල වෙන්න එපා. මේ කණ්ඩායම් නායකයද ඔයා? ඔව් කලබල වෙන්න එපා. ආ මේ නායකයා දෙවෙනි පෙළ. කොහොමද ලෑස්සීද දැන් වැඩේට? නෙස්ට් මෝල්ට් එකක් එහෙම බිව්වද? නෙස්ට් මෝල්ට් එකක් නම් තාම බිව්වේ නෑ බොණ්ඩෝනේ. හැබැයි අපි ලෑස්ති වැඩේ. අනුරාධ 100%ක්ම ලෑස්තිද? 100%ක් ලෑස්ති. අනුරාධ 200%ක් ලෑස්තිද? දැන් මේ පේනවනේ. මේ පේනවනේ. තරහ ගිහිල්ලා නේ. මුතුම උනන්දුවක්, උනන්දු වැඩිකමට තරහ ගිහිල්ලා ඉන්නේ. දැන් මෙහෙමයි. නෙස්ට් මෝල් එක බීලා දින්නේ. දැන් 100%ක් සූදානම්ද? හිතන්නේ. මේ කට්ටිය කොහමද නැහැ? මේ කට්ටිය ලෑස්තියද නේද? ඔව්. අපි පොඩ්ඩක් මේ ලනුව චූට්ටක් මෙහෙට දෙන්න. ලනුව පොඩ්ඩක් මෙහෙට දෙන්න. ලනුව චුට්ටක් මෙහෙට දෙන්න. චුට්ටක් දෙන්න ලනුව. ලනුව දෙන්න. ආ ඔතන තියාගන්න. හරි. ඔව්. ඔහොම ওই ගන්න තියාගන්න. එහෙට මෙහෙට අත ගන්න එපා. චිලි චිලි. විසිල් එකක් තියෙනවා අමිල. දේව් විසිල් එකට තමයි අදින්න ඕනේ. විසිල් එකක් තියෙනවා. විසිල් එකට තමයි අදින්න ඕනේ. අදින්න එපා. තාම අදින්න එපා. විශ්ව පෝෂණය ශක්තිය සමග ඔබ බල ගන්නවා නෙස්ට් මෝල් එක. තමයි මේ තරගයේ මගේ ටීම් එක මේක. මගේ ටීම් එක 100%ක් සූදානම් කියලා කිව්වේ. අපි 100%ක් නෑ 100,000ක් සූදානම් වෙලා ඉන්නේ. මේ චිලිත් ඉන්නවා චිලිත් චිලිත්. හොඳයි එහෙමනම් කණ්ඩායම් දෙකම සූදානම්. අපි බලමු දරණ කලාගමේ අවුරුදු උළලේ කඹැදීමේ තරගයේ ජයග්‍රහණය කාට හිමිවන්නේ? මේ පැත්ත තමයි. මේ පැත්ත. හොඳ. ඔය දෙන්න සද්දයක් සද්දයක් සද්දයක්. වැඩිය සද්ද ලොකුවට දාන්න එපා. විසිල් එක ඇහෙන්නේ නැති වෙයි. රයිට් ලෑස්ති. 100%ක් රෙඩි. කණ්ඩායම් දෙකම සූදානම්. කණ්ඩායම් දෙකම සූදානම්. අදින්න එපා. අදින්න එපා. අදින්න එපා. Tamange ænduma pilibanda salakilimat wanna. Ænduma kotanam e kota ænduma pilibanda salakilimat wanna. Meka rupawahiniya prachare karana wadasatahanak niyawen. Me hadili. O sahaya dakwana kandaya podda passara vela inne ne. Mama nan kiyana Anuradha. Redda kadaagena hari gamanna taranga dinannai yona. Aniware. Right. Lasti wenna. Come on. Lasti wenna. Come on. Lasti. Right Lasti. Whistle ekey hanata savan denna. Whistle ekey hanata. Right. හරි මේ අදින්න ඉතාම අසුදු තරගයක්. පැහැදිලි ජයග්‍රහණේ පැහැදිලි. ජිලේබි කණ්ඩායම. ජිලේබි කණ්ඩායම. මම කණ්ඩායම අතෑරියා. ඔව්. පළවෙනි වටේ ජයග්‍රහණේ හිමි කරගන්නවා. විශ්ව
පොඩි යෝජනාවක් කරන්න වෙලා තියෙනවා අනුරාධ මේ වෙලාවේ. මොකක්ද යෝජනාව මොකක්ද? ඔව් විෂ මගේ භූගෝලීය පිහිටීමේ සහ වාස්තු විද්‍යාත්මක මොන ගෝලීය? භූගෝලීය පිහිටීමේ සහ වාස්තු විද්‍යාත්මක ගැටලුවක් තිබුණා මේ පැත්තේ. ඒ නිසා මම කැමැත්තෙන්ම බාරගත්ත කොකිස් කණ්ඩායම. කොකිස් කණ්ඩායම. කොකිස් කණ්ඩායම. ඉස්තමෝල් සමග බලගැන්වෙන කොකිස් කණ්ඩායම තමයි මගේ කණ්ඩායම හැටියට මම තෝරගත්තේ. බටනම් ඔය භූගෝලීය අනම්මනම් වාස්තු ප්‍රශ්න නෑ. නෑ නෑ. මම ඔය ඉතුරු වෙන එකක් බාර ගන්න ඔය පැත්ත තමයි දිනන්න කියලා මම දන්නවා. කටින් සමාදින්නේ. 100%ක් සූදානම් මොකද? හැමෝටම නෙස්ටමෝල් කෝපි කෝපි දුන්නා. හරි. එහෙනම් ඔයා ඒ පැත්තට යන්න. හරි. හරි. එලකිරි. කණ්ඩායම් දෙකම සූදානම් වෙන්න ලඩු කණ්ඩායම. මේ පැත්තෙන් ලෑස්තිලා ඉන්නවා. මේ පැත්තෙන් කොකිස් කණ්ඩායම සූදානම්ෙන් ඉන්නවා. කණ්ඩායම් දෙකම ශක්තිමත්. සද්දයක් ඕන සද්දයක්. කො 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 ගැම්ම ගන්න ගැම්ම. ගැම්මක් ගන්න ගැම්මක් ගන්න. රයිට්. 100%ක් 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 සූදානම්. ගැම්මක් ගන්න ගැම්මක් ගන්න. 100%ක් සූදානම් ගැම්ම. මිසිලේ 100,000ක් සූදානම්. මිසිලේ හනහන. දැන් නෙස්ටමෝල් කලාගමේ අවුරුදුරලේ. නෙස්ටමෝල් එකක් එහෙම බී. භයානකම තරගේ කිව්වොත් විතරයි. තරගේ අනතුරු අපිට මුණ ගැසෙන සිදුවන අත්දැකීම්. ලැස්සි. ලැස්සි. මේ ලැස්සි. 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 ලඩ්ඩු කණ්ඩායම මේකයි මේකයි උනේ කලින් ටීම් එක හොඳයි පැත්තව දැන් පැත්ත හොඳයි ටීම් එකව දරණා නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ තවත් ජව සම්පන්න තරඟය කඹැදීමේ තරඟයේ අවසාන වටය ලඩ්ඩු කණ්ඩායම ජිලේබි කණ්ඩායම විසංක මේක අධිර 3ක් යට දෙපැත්ත තුන 3න් 2ක් හරි ඇත්තටම පෝෂණය ශක්තිය සමගින් ඔබව බලගන්වන නෙස්ටමෝල් 100%ක් සූදානමින් මේ වෙලාවේ ඉන්නේ අනුරාද ඔ මේ කණ්ඩායම් දෙකම බලගන්වන්නේ නෙස්ටෝ අතර මමත් දෙකම බලගන්නවන්න හිටියා දෙකම දිනලා තියෙන මගේ ටීම් දෙක ඔයා තෝරගන්නේ කොහොමද දැන් මම එකක් බාර ගන්න අර පැත්ත බාර අර පැත්ත බාර ගන්න ඕනේ ජිලේබි ජිලේබි අපි අනුරාධට ආරාධනා කරනවා ජිලේබි පැත්තට යන්න විසංක ඔයා ලඩු පැත්තේ ඔයා විසිල්ලක රයිට් ඒ වගේ මතක් කරන්න ඕනේ අද අග්‍ර විනිශ්චයකාරවරය හැටියට හැම එකේම වගේ විනිශ්චයකාරවරය කටයුතු කරන්නේ අපි රොෂාන් එයාට සහයෝගය දක්වන්න චිලි අපි දාලා ඉන්නවා ඔව් චිලි ඉන්නවා විනිශ්චය ලබා දෙන්න රොෂාන් අයියත් එක්ක දෙන්නම සූදානම් වෙමින් ඉන්නවා මම හිතන්නේ පරාජිත කණ්ඩායම් දෙකේ සමාජිකින් දෙදෙනෙක් මිනිස්සු ලබා දෙන ආකාරය රෙඩ් රෙඩ් මොකද රෙඩ් මොකද බොට් වෙන්නද යන්නේ ගේම නම් ගේම ගේම නම් ගේම සාමාන්‍ය නම් එහෙමයි ගේම නම් ගේමා ආ පොඩ්ඩක් අවසරද මට අයියේ ඔයා මේ ටීම් එකේද ඔයා මේ ටීම් එකේද මේ තිසා මට පොඩි chance එකක් දෙන්න පුළුවන්ද මේ කඹ යටින් මේ පැත්තට යන්න පොඩි chance හරි ඔව් පුළුවන් පුළුවන් හරි ගහන්න එපා මාපලගම මේ ධනුෂ්කා ඉන්නවා කියලා මේ පැත්තට එන්න හදන්න එපා නිකන් මාපලගම ඉන්නේ මේ පැත්තට ලැස්සි රයිට් රෙඩි ලඩු ලැස්සි 100% සූදානම් කණ්ඩායම් දෙකම ලැස්සි 100% සූදානම් ගමේ අවුරුදු උළෙලේ උද්වේග කළ තරඟය කඹැදීමේ තරඟයේ 100% සූදානම් වටය come on come on ඇත්ත 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 මෙහෙට මෙහෙට come on come on come on ජිලේබි come on මෙන්න එනවා ඔන්න එනවා ඔන්න එනවා මෙන්න ආවා තිසංක ආවා ආවා තිසංක මෙහෙට ආවා ගැම්මක් අත්ත ගැම්මක් විෂ මේ සැරේ වාසුරේ බලපෑවේ මොලේ මේ සැරේ මොලේ බලපෑවේ මොලේ 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 ගැම්මක් අත්ත නෑ නෑ මේ කලබල වෙන්න එපා 3-2 මාරුවෙන් මාරුවෙන් 3-2 දෙපැත්ත මාරුවෙන් දෙපැත්ත මාරුවෙන් දෙපැත්ත මාරුවෙන් ආරුඩෙන් ඉන්නා වගේ දෙපැත්ත මාරුවෙන්න ඉතමත් උණුසුම් තරගයක් ඔව් හැබැයි මං හිතුවේ මේ ලවන්න එහෙම ඉන්න පැත්ත දිනන්න ඕන කියලා මොකද ලවන්නුනේ නෑ නෑ මෙහෙමයි සා පොඩ ලිසුයි නෙස්ටමෝල් එක බොමුද දරණා නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ කඹැදීමේ තරඟය උද්වේග කර තරඟය මේ වන විට අවසන් වටේ එක අධිර ජයග්‍රහණය කරන්නට ජිලේබි කණ්ඩායමට අවකාශය ලැබුණා තිසංක ඔව් ඇත්තටම කිව්වොත් එහෙම ඒක නම් සැබෑ ජයග්‍රහණයක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා මොකද අනුරාධේ පැත්තට ලොකු බලයක් දැම්මා ඔව් ධනුෂ්කා හිටියා එයාට මම ටැක්ටික්ස් ටික කියලා දුන්නා ආරෝඩුණා පෝෂණය ශක්තිය සමගින් නෙස්ටමෝල් තමයි එයාගේ බලය උනේ රහස බලය උනේ හරි ලවන්ට මම දැන් කෝප්පයක් අරගෙන ගිහලා පොවන්න හදන්නේ ඊට පස්සේ වැඩේ ගොඩ දාගමු අපි පැත්ත දරණා නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ කඹැදීමේ තරඟයේ අවසාන වටේ එක අවස්ථාවක් ජයග්‍රහණය කරන්න
ජිලේබි කණ්ඩායමට අවකාශය ලැබුණා බැරි වෙලාවත් ජිලේබි කණ්ඩායම මේ වටයත් ජයග්‍රහණය කළහොත් දෙරණ කලාගමේ අවුරුදු වලේ ශක්තිමත්ම ක්‍රීඩාව කඹැදීමේ තරඟයේ ක්‍රීඩාවේ ජයග්‍රහණය හිමි කරගන්න ජිලේබි කණ්ඩායමට හැකියාව ලැබෙනවා. හැබැයි ලඩ්ඩු කියන්නේ ලේසිපාසු කණ්ඩායමක් නෙවෙයි. ඒකින්දා මම යනවා ලඩ්ඩු පැත්තට. අනුරාධ ඉන්නවා ජිලේබි ජිලේබි කොල්ලනේ මේක ලේසි නෑ. මේ වර ගේමක් ගහන්න ඕන රෙඩා හම්බේ කරන්නම වෙනවා. මේ පැත්තට ගන්න. ටීම් එක රෙඩි. මෙහෙත් රෙඩි. මේ මේ දනුෂ්කත් එක පොඩ්ඩක් කතා කරමු. හම්බේ රෙඩි. මෙහෙර දෙන්න. ඇයි අර අර පැත්තේ ඉඳලා ටිකක් හම්බේ චුට්ටක් මෙහෙර දෙන්න චුට්ටක් දෙන්න. හම්බේ චුට්ටක්. මේ පැත්ත කට්ටි හිටගෙන හිටියා. අපේ හොරු ඉඳලා ඇද්දොත්. හොරු ඉඳලා ඇද්දොත්. ඔය දැන් හොරු හිටියොත් තමයි අර පැත්තේ මෙහෙට ඇදිලා එන්නේ. ඇඟ හොර කට්ටිය. අතිශය තියුණු තරගයක්. හරි අපි වැඩේ පටන් ගන්න සූදානම්. 100%ක්. සූදානම්ද? සියන සියක් සූදානම්. දරණ කලාගමේ අවුරුදු උළෙල මෙන්න කඹැදීමේ තරඟයේ අවසාන වටේ දෙවන අවස්ථාව. ජිලේබි ජිලේබි ලඩු නැසෙ ඇද්දා ඔන්න ඇද්දා. හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබලුත්තව නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුදු බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා පිදෙන අවුරුද්දේ සුබ රසය. මංචි. දරණ නෙස්ට් මෝල්ඩ් කලාගමේ අවුරුදු උළෙලේ උද්වේගකර තරඟය කඹැදීමේ තරඟය බලයේ ජවයේ ශක්තිය එක්ක නිසංක මොකද්ද දෙයනේ මේ වෙන්නේ? ඇත්තරම දැන් මේ වැඩේ තියෙන්නේ මට මහන්සි මේ කෑ ගහලා. අනුරාධයා මට එච්චර මහන්සියක් නැහැ. මගේ කට්ටිය ඇදිලා ගියා. නිකම් ඇදිලා ගියා. හැබැයි දැන් දැන් ටික 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 මේ කට්ටිය මේ එක එක විදිහේ ටැක්ටික්ස් පාවිච්චි කරනවා. හරි මොනවද පාවිච්චි කරන්නේ අන්න ඒවා. මේ පෝෂණයේ ශක්තිය එක තමයි මේ මේ බලගැන්වීම සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඔව් දැන් අපිට බලන්න පුළුවන් දෙරණ කලාගමේ අවුරුදු වල 2024 ජව සම්පන්නම කණ්ඩායම කුමන කණ්ඩායමද? දෙරණ කලාගමේ අවුරුදු වලේ කඹැදීමේ තරඟයේ තුන්වන වටේ අවසාන අවස්ථාව ලඩ්ඩු කණ්ඩායම එක අවස්ථාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ජිලේබි කණ්ඩායම එක අවස්ථාවක් ජයග්‍රහණය කරලා තිබෙනවා. බලමු කාටද ජයග්‍රහණය හිමි වෙන්නේ. ඔයා එකක් දිනලා තියෙනවා, මම එකක් දිනලා තියෙනවා. මේක තමයි ගේම. 100%ක් සූදානම් අපේ ටීම් එක. යන්ට. හරි. යන්ට. හොඳයි එමනම් ලෑස්ති. ගන්න කඹේ අතට. ආ ගැම්මක් ගමු ඩබල් ගමු ඩබල් ගමු රෙඩ. අපේ දෙරණේ අපේ දෙරණේ අපේ සංවිධායකයන් මහත්තයෝ රෙඩි රෙඩි ලවන් රෙඩි ගන්න දෙපැත්තට බලන්න කවුරු හරි පිෂ රෙඩි නෝද කියලා. ආපලගම් පිටිපස්සෙන්ම දාලා. අධීක්ෂණයේ යෙදෙන්. ඔව් අධීක්ෂණය කරන්න. කරුණාකර අධීක්ෂණය කරන්න අපේ කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා. රයිට් කරුවන් තහනම් අතර වෙන කවුරු හරි ඉන්නවද කියලා බලන්න. මේ පැත්තෙන් රයිට් ඉන්නවා. ආර පැත්තෙන් අපේ පද්මේ ඉන්නවා. රයිට් ලැස්සි. ලැස්සි ලනුව චූටම් මේ පැත්තට දෙන්න. මේ පැත්තට ලනුව පොඩක් දෙන්න. අතරම තමයි මේ විනිශ්චය මණ්ඩලෙ පිළිබඳව මතක් කරන්න ඕන විශේෂ උනන්දුවකින් මේකට සහභාගී වෙනවා. ඔව්. රයිට්. රෙඩි 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 ඕ රෙඩි රෙඩි කිව්ව විතරයි. නෑ නෑ කලබල වෙන්න එපා. රයිට්. මිත්‍යා මතවලට රැවටෙන්න එපා. වැඩේ දැන්. රයිට්. හරි. දෙරණ කලාගමේ අවුරුදු උළෙල 2024 කඹැදීමේ තරඟය උද්වේගකරක තරඟය අවසාන වටේ අවසාන අවස්ථාව. අපේ විනිශ්චය මණ්ඩලය රොෂාන් රණවණ සමග හරියට කඹේ සෙන්ටර් කරන්න. කඹේ චූටක් මෙහෙට දෙන්න. හරියට කඹේ පොඩ්ඩක් දෙන්න. සෙන්ටර් කරගම්. කඹේ පොඩ්ඩක් දෙන්න. කඹේ පොඩ්ඩක් දෙන්න. සමබර කරගන්න. ඕකේ. රෙඩි. රයිට්. ජිලේබි ලැස්සි. සියයක් සූදානම්. ලඩ්ඩු 100%ක් සූදානම්. Come on! Come on! ඇත්ත 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 ඇත්ත
ගැම්ම කොහොමදේ ගැම්ම කොහොමද අර ගැම්ම අර පේනවනේ ජනියාගේ ගැම්ම අතකුත් බැරුව අතිශය තියුණු තරගයක් අතිශය තියුණු තරගයක් අපිට හිතා ගන්න බැරි විදිහේ ජවයක් ශක්තියක් අපේ ආදරණීය කලාකරුවන් ලබා දුන්නා දරණ නෙස්නමෝල් කලාගමේ අවුරුදු උළෙල කඹැදීමේ තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තේ ජිලේබි කණ්ඩායම මේ මොඩගින මොඩගින මෙයා ජිලේබි නෙමෙයිනේ දැන් ඔයාගේ ටීම් එක කියන්නකෝ ඔයා කතා ආ කරුණාකරලා යන්න ඔයා ටීම් එකේ නැහැනේ බලන්නකෝ නේද තස බලන්න අපරාධ බලන්න සාමාන්‍ය දින්නයි පැස අනිත් ටීම් වල ඇවිල්ලා ඒක කොහොමද එහෙම තමයි දින්නට පස්සේ තමයි කට්ටිය එකතු වෙන්නේ අපි සූදානම් වෙන්නේ ජයග්‍රාහි කණ්ඩායමට සහ අනුශූරතාවයේ හිමි කරගත් කණ්ඩායමට නෙස්ට මෝල්ට් වෙතින් එවැගේම දරණ වෙතින් ත්‍යාග ලබා දෙන්න තිසංක අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා සමාගමේ ජේෂ්ඨ සන්නාම කළමනාකරු නෙස්ට මෝල්ට් නුවන් රත්නායක මහතාට බොහොම ගෞරවයෙන් නෙස්ට මෝල්ට් වෙතින් ලබා දෙන ත්‍යාග ලබා දීම සඳහා එවැගේම තමයි දරණ අපිත් දෙනව ත්‍යාගි හැමෝටම අපි මුලින්ම අපි නෙස්ට මෝල්ට් වෙතින් ත්‍යාග ලබා දෙමු මුලින්ම අනුශූරතාවයේ හිමි කරගත් කණ්ඩායම ලඩ්ඩු කණ්ඩායම අපි නායකතුමාට ආරාධනා කරනවා නායකතුමා ඉස්සරහට එන්න වැරදි ඇඩ්‍රස් එකක්. ඔව්. වැරදි ඇඩ්‍රස් එකකට ඇවිල්ලා තියෙනවා. නායකතුමාට අපි ආරාධනා කරනවා. අනික් කට්ටිය මේ මාපලගමකින් විසඳ ගන්න. ඔව්. ඒ වගේම දරණ වෙතින් ලබා දෙන ත්‍යාගයත් අපි චිලි වෙතින් ලබා දුන්න අනුශූරතාව හිමි කර ගන්නා කණ්ඩායමට. ඒ වගේම නෙස්ටල් මෝල්ට් වෙතින් තවත් ත්‍යාග හිමි වෙනවා අනුශූරතාවය හිමි කරගත් කණ්ඩායමට. පෝෂණයයි. හැමෝටම හම්බ වෙනවා. සමගින් ඔව් යම් කිසි කැලරි ප්‍රමාණයක් දහණය වුණා නම් කඹැදීමේ තරඟයට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. නෙස්ට මෝල් දීලා දෙනවා අත පුරවලා. ඔව්. එක පානයකින් මේ සියලු දේ නැවත රිකවර් කරගන්න පුළුවන්. 100ට 100ක් සූදානම් වෙනවා ඊළඟ තරඟයට. ඊළඟ තරඟයට. හරි දැන් හැමෝටම අපි මේ වෙලාවේ අනුශූලතාවයේ සඳහා ලබා දෙන තෑගි ලබා දෙනවා. දැන් ටීම් එකේ 10ක් ඉදේ කඹා දෙනකොට තෑග් ගන්න ඉන්නේ 8යි. right. ඒක තමයි මේ පැත්ත මේ පරාද වෙන්න තමයි මේ හේතුව තමයි. දරණ නෙස්ට මෝල් කලාගමේ අවුරුදු උළෙලේ ශූරතාවය ජිලේබි කණ්ඩායම ශූරතාවයට හිමි ත්‍යාගය ලබා දෙන්න අපි ආරාධනා කරනවා ජිලේබි කණ්ඩායමේ නායකත්වය දනුෂ්කා දනුෂ්කා නමයි ගෑ ගහලා ගත්තේ වෙන්නේ ඒ වගේම දරණ වෙතින් ලබා දෙන ත්‍යාගය රොෂාන් රණවණ අපේ ප්‍රවීණ ජේෂ්ඨ රංගන ශිල්පී රොෂාන් අයියා දින් ලබා දෙනවා ඒක කට්ටිය රණ්ඩු වෙන්නේ නැතුව බෙදා ගන්න ඔව් ඔව් හරි ත්‍යාග ටිකක් සේරම ලබා දෙනවා ওই විදියටම දැන් මේ මොන වුණත් ආරූඪ වෙලා වගේ ඇදලා කොහමද ජයග්‍රහණය කළා ආරූඪෙන් හිටි ඔව් ආරූඪෙන් හිටි ඔව් අතරම තිසංක අපි කියනවා නන්රාද අපේ ආදරණීය කලාකරුවන් දෙරණ කලාගමේ අවුරුදු උළෙල කිව්වහම නේද තමන්ට ලබා දෙන්න පුළුවන් උපරිම ජවය ශක්තිය බලය අපේ ආදරණීය මේ තරඟය වෙනුවෙන් නේද මේ අවුරුදු උළෙල ලබා දෙනවා ඉතින් ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවේ මුළු දවස පුරාම අපිත් එක්ක රැඳිලා ඉඳගෙන අපිට සියලුම සහයෝගය දක්වන ඔව් ඔව් හරි ඊළඟට අපි මොකද කරන්නේ රැඳී සිටින්න අප සමග මේ දෙරණ නෙස්ට මෝල් කලාගමේ අවුරුදු හැම දවසක්ම හොඳ සූදානමකින් අරඹන ඔබට සුබලුත් අවුරුද්දක්. නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100ට 100ක් සූදානම්. කරනදේ සුබනම් ලැබෙනදේ සුබයි. එවන් සුබ සිතිවිලි රටපුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංචි. දෙරණ කලාගමේ අවුරුදු උළෙලේ තව ජනප්‍රිය ක්‍රීඩා ඉස්සවුවකට තමයි අපි යොමු වන්න සූදානමින් ඉන්නේ අංගාද. ඒ තමයි නැතුව බැරි අලියට ඇස තැබීමේ තරඟය. ඔව්. ඉතින් මේ සිතිවිලි සුබයි නම් හැමදේම සුබ වෙයි. ඉතින්
සුභා ළඟ ඉන්නකොට ඉතින් අමුතුවෙන් සුභ ගැන කියන දෙයක් නැහැ. අවුරුද්දේ මේ අවුරුද්දේ සුභ රසය ගෙන එන මංචි එක තමයි මේ තරඟය අද දවසේ පැවැත්වෙන්නේ. අලියාට හැදැබීම රසලොව රජ කිරුළ මංචි මංචි අනුග්‍රහයෙන් පවත්වන අලියාට ඇස් තැබීමේ තරඟයට මුලින්ම මේ ඉන්නේ මේ අපේ ඒකාන්ත අපාර්ශවිනේ වැඩිපුර ඉන්නේ. ඔව් ඒ කියන්නේ මේ තනි අලියනේ. තනි අලියට ඇහැ තියෙන එක ලේසි නෑ. අලියෙක් වුණත් තනි අලියට හිමිකම් කියනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ මෙල්ල කරන්න පුළුවන්නේ කාන්තාවන්ට. බලමුනේ කවුද බලමු අලියාව හරියට මෙල්ල කරලා තැනට හරිම ඇහැටම ඇහැ තියන්නේ. හරි. දැන් අපේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන අපේ අනුශක්කයි රොෂන්නේ දෙන්නටම පළපුරුදු හැකියාවන් තියෙනවා මේ සම්බන්ධයෙන්. අනුශක්ක ආපු වෙලාවෙ ඉඳලා කියනවා කතා බහ කරන සතෙක්නු මේ කාලේ අලියා කියන්නේ. ලොක් මොකද්ද කිව්වේ? මෙතන ඉන්නේ ලොකු අලියේ. ඕ තනි අලියෙක් නෙවෙයි. ආ අලි දෙන්නෙක් ඉන්නවා. රොෂාන්ට ඇහැ තියන්න එපා කියලා කියන්නේ. ඇහැ නෙවෙයි අත තියන්න එපා කියලා කියන්නේ. හරි. එහෙමනම් විනිශ්චය මණ්ඩලේ අපි අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ නෑනේ නේද? අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ නෑ. අනුෂා දමයන් තියෙනවා. රොෂාන් රණවල ඉන්නවා. එහෙම කියලා අඳුනලා දුන්නානේ. බලමු හරියට හරියට මාලියට ඇහැ තියන්නේ කවුද කියලා. අපේ කාන්තා පාර්ශවයේ සුදනමින් ඉන්නවා. මං හිතන පියුමියක් අමේ තරංගේ ජයග්‍රහණය කරයි කියලා පළපුරුදු ක්‍රීඩා. ඔය කියන්නේ සමහර ක්‍රීඩිකාව ඉන්නවා අලියා තරම්වත් උස නැති. අපි බලමු. ඒ කියන්නේ ඇහැ තරම්වත් උස නැහැ. නමුත් අපි try එකක් දෙමු නේද? ඔය කියන්නේ නිල්මිණියක් ගැනනේ. නිල්මිණියක් කියන එක හරිනේ. අපි මේ තරඟේදී දැන් මේ තරඟ කරුව ටික ඔක්කොම ඇවිල්ලා අලියාගේ ඇහැට කිට්ටුවෙන්ම ලකුණු කරන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. හොඳට ඇස් වහන්න මිෂෙල් දිල්හාරා තමයි මුලින්ම ඇහැ තියන්න ලෑස්ති වෙන්නේ. මිෂෙල් දිල්හාරාට ඇහැ තියාගෙන ඉන්නවා ගොඩක් කට්ටිය. මිෂෙල් දිල්හාරා සූදානම් අලියාට ඇහැ තියන්න. හරි. මිෂෙල්ගේ කණ්ඩායමට පුළුවන් උදව් කරන්න. හිමාලියක්ගේ අල්ලන්න බෑ බෝට් එක. නෑ අපි දැන් තියන්න තමයි තියන්නේ. හරියටම හැලඟ ඉන්න මිෂෙල් ඕ ආසන්නයටම ගියා. ආසන්නෙත් බොහොම කිට්ටුවට අලියට කන තැබීම වගේ එකක් තමයි වුනේ. අනේ පොඩ්ඩයි මෙහයින් තිබ්බ හැ ළඟ. හරි වස්සලා දියලගොඩ සුදනමින් ඉන්නවා. ඒ ලකුණ මිෂෙල් කියලා අපි ලකුණු කරගමු. හැමෝම දැක්කනේ නේ. හරි. ඊළඟට වස්සලා. හැබැයි ලොකු අභියෝගයක් තියෙනවා. මිෂෙල් කිට්ටුවටම ගියා. වස්සලාට අපි උදව් කරමු ඒ ටීම් එකේ අය නේද? තර්ජනය කරන්න බෑ දිලුෂි. ගත්තා නම් වැඩි පොඩ්ඩක් නේද? තියන්න ඕනේ වැඩි වෙලා ඉන්න බෑ. තියන්න ඕනේ තියන්න ඕනේ. ආ මේ පොඩ්ඩක් දැන් රොෂාන් මොකද්ද කියනවා? මොකද්ද රොෂාන්? මෙහෙම කරලා දැක්ක මේ මෙහෙම කරලා ගියා වගේ. පේන්නේ. මොකද කියන්නේ? පේන්නේ නැත්තම් පේන්නේ නැහැ කියලා අපි ගමු. ඉතින් වෙන මොනවද නේ මේ තරඟ වදින්න මහා පොලිමක් ඉන්නවා. තරඟ ඉවරුණානේ දෙන්නෙක්ගෙන්. මං හිතන්නේ 50ක් විතර ඉන්නවා තරඟකාරියන් දෙදෙනයි හිටියේ. ඒ දෙදෙනාගෙන් අවසාන වුණා. විනිශ්චය මණ්ඩලයේ තිරණ අවසාන තියෙන්නේ අනුශක්කේ ජයග්‍රහිකන් බිහි වුණා නේද? ජයග්‍රහිකාව කවුද?
ජයග්‍රහයිකාව මහින ජයග්‍රහයිකාව ගොඩක් ආව දුවලා 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 කාට දෙන්නද වන්දා මං හිතන්නේ හරිනේ අපි දෙමු සුබ අරමුණින් ආරම්භන කටයුතු තුළින් සුබ අලුත් අවුරුද්දකට මග කියන සුබ රසය මංචි එක්ක මෙදා සැරෙත් අපි හැමෝම එකතු වෙලා අලුත් අවුරුද්ද සමරමු ඉතින් අලියාට ඇහැ තැබීමේ තරඟය අවසන් වුණා තරඟේ ජයග්‍රහිකාව බවට පත් වෙන්නේ දෙවැනි තරඟකයි. يعني දෙන්නයි තරඟ වැදුනේ දෙවැනිය ජයග්‍රහණය කළා. ඇයට ත්‍යාග ප්‍රදානය කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. හොඳයි. අපි ආරාධනා කරනවා ත්‍යාග ප්‍රදා දීම සඳහා CBL මංචි ආයතනයේ ජේෂ්ඨ සන්නාම කළමනාකරු ජයසංග පෙරේරා මහතාට. ඒ වගේම අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා අපිත් එක්කලා ත්‍යාග ලබා දීම සඳහා. එහෙනම් අද දවසේ අලියට ඇස් තැබීමේ තරඟයේ ජයග්‍රහිකා වන්නේ වත්සලා දියලකොඩ. දෙටම හැතිවා බැලුවේ නෑල් බැලුවේ ඕ එකත් හරි මෙයාගේ උසේ එයාගේ අපි අහමු විශ්සරේ නෑ යාට පේන්නේ නෑ යාට පේන්නේ මොකද යාට පේන්න මට්ටමක් නෑ යාගේ උසත් එක්ක බලනකොට අලියායි කකුල් තමයි පේන්නේ මෙහෙම උසල බැලුවේ ඒ තමයි අපේ කලා ශිල්පින් ශිල්පිනන්ගේ දක්ෂතාවය අනුශාසනේ නේද දක්ෂතාවය චුවර එකටම බැලුවේ නෑනේ නෑ නෑ බැලුවේ නෑ මට බලලා මේක දිනන්න ඕනේ නෑ අනිවාර්යෙන් අවංකයි හරිම අවංකයි හොඳයි විනිශ්චය මණ්ඩලයේ ඔබට ස්තුති අපි සුදනම් වෙනවා දිරර නෙස්ට් මෝල් කලාගමේ අවුරුදු උළෙලේදී තවත් විශේෂාංගයකට යොමුවන්නට නානගනනුම් இல்லை ஏனோ மாரிது வானிலை நதியோடு ஆட்டம் போடுது அந்தி நேர பூமழை விழி பார்த்து சொல்ல வேண்டும் விக்கி திக்கும் காதலை கிளியே நீ கேடு கேடு இதயம் பாடும் பாடலை நானாக நானும் இல்லை ஏனோ மாறுது வானிலை நதியோடு ஆட்டம் போடுது அந்தி நேர பூமழை விழிபார்த்து சொல்ல வேண்டும் திக்கி திக்கும் காதலை கிளியே நீ கேளு கேளு இதயம் பாடும் பாடலை பொன்னள்ளி கொடுத்தாலும் பூவள்ளி கொடுத்தாலும் நீதானே வேண்டும் என்பே பாட்டு ஹோயன்னு தெக்கு புல்கத் பாட்டு வெட்டுன்னு பானசி நாட்டி
සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද. නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100% සූදානම්. ඔක්කොටම අවුරුදු බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංජි. අතරම අනුරාධ මේ අපේ ඇවිල්ලා කලාගමේ අවුරුදු වල තියෙන මේ අතරම ජොලිය කරන්න පුළුවන් හොඳම එක තමයි මේ. ඔව් මේකට කියනවා අපි ආසන මට්ටමේ තරගයක් කියලා. ආසන මට්ටමේ තරගයක්. ඒක නේ තියෙන. හරියටම අවසාන ආසනේ හිමි වෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. කොහොමත් එහෙම නෙවෙයි. හරියට හරි ඉතින්. දැන් අතරම දැන් මේ සංගීත පුරු තරගය ආරම්භ කරන්න අපි සූදානම් වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මේ වෙලාවේ 100%ක් සූදානමක ඉන්නවා කියලා වට පේනවද? ඔව්. පෝෂණයේ ශක්තිය සමගින් 100%ක් සූදානම් වෙලා බලගැන්විලා ඉන්නේ. නෙස්ටමෝල් පුටුවල තමයි වාඩිලා ඉන්නේ. ඔව්. දැන් බලගැන්විලා කියලා කිව්වහම මට පේන බලෙන් නිකන් පුටු අල්ලගෙන ඉන්න වගේ එකකුත් තියෙනව මෙතන. එහෙම එකක් තියෙනවා. මොකද මේ තරගය ඇත්තටම දිනන්නේ වේගෙන් දුවන කෙනාට වඩා කපටි කමෙන් දුවන කෙනා. නිකන් මූණ බැලුවාම නිකන් පේනවා. දැන් සමහර අහිංසක මූණුත් අර රොෂාන් එහෙම ඇයි දන්නේ නැහැ නේද? ඒ අපිට අහිංසක මූණ පෙන්නගෙන ඉන්නේ මට පේන. Right. එහෙනම් අපි සූදානම් වෙනවා ඔන්න මේ හැමෝම කතා බහ කරන විනෝදාත්මක ක්‍රීඩාව ආරම්භ කරන්නට සංගීත පුරු තරගය ආරම්භ කරන්න සූදානම්. සංගීත පුරු තරගයේ අපේ ගෞරවනීය මිනිස් මණ්ඩලය පිළිගන්න ඕන. අනුෂා ඉන්නවා, අමිල ඉන්නවා, දේව් ඉන්නවා. කෙලින්ම කට කැපුවත්. ඔව්. කෙලින්ම කියනවා මෙන්නවා වැරදි වයින් වෙන කියලා. එහෙම ටීම් එකක් අපි ගත්තේ. කාලයක් තිස්සේ සංගීත පුරු තරගයට කප් ගහපු තුන්දෙනෙක්. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? හරි. අපි වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. පෝෂණයෙන් ශක්තියෙන් බලගැන්වුණු නෙස්ටමෝල් සමගින් තමයි අපි සූදානම් සංගීත පුරු තරගය ආරම්භ කරන්නට. ටීම් එක රෙඩිද කට්ටියම? නැගිටින්න පුටුවෙන්. 3 2 1. අර නැගිටින්නේ නැහනේ. ඩාස් කරන්න, ඩාස් කරගෙන යන්න නම් අපුඩි ගඟ ඩාස් කරගෙන යන්න. කොහොම? එනර්ජි එක. එනර්ජි එක. Come on. Come on. යන්න 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 යමු 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 යන්න 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 පටන් ගන්න. සුතික්ෂ යන්න. අයියෝ. පොඩි තල්ලුවක් දෙන්න කවුරු හරි. එරමිනා සුබ දිනක. රයිට්. අපි ගත්තා තව පුටුවක් කලි දාමු. ඔව්. තව එකක් කලි දාන්න. අපිට ගන්න වෙනවා පුටු. ඕ අම්මෝ දෙයනේ. වැඩියෙන්ම වැඩියෙන්ම හිමි වෙච්ච කෙනාට තමයි පුටු අයිති වෙන්නේ. අපෝයි යාර තමයි පුඩු ඇයි උනේ. රයිට් වැඩේ පටන් ගමු. නැගලින්න කට්ටේ පුඩු නැගලින්න. රයිට් රෙඩි 3 2 1 ලෙට්ස් ගෝ. යකින් ගතම පුරවා බලයකින් ජවයකින් ගත සිත අවදි කරන. යන්න 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 ඉන්න බෑ ඉන්න බෑ. අපෝයි මෙන්. මොකද මේ වැටේ මේක වැටීමේ තරගයේද? Come on, come on, come on, come on, 3, 2, 1. මේ උස්සන්න ලේසියයි නෙමේ වැටෙන්නේ. මේක මේ සංගීත වැටීමේ තරගය. Right. හරි. පොඩයි පොඩයි පොඩයි. හෝ 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 හෝ. දැන් වැඩේ තියෙන මෙහෙමයි. කට්ටිය යන්නේ නැහැ. කට්ටිය යන්නන බලහත්කාරයෙන් හරි යන්න ඕන. ඔව්. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ ඉඳ පුටුවට අඩියක් එහෙන් තමයි ඉන්න ඕන වල. නැගිටින්න. නැගිටින්න පුටුවට අඩියක් එහෙන් ඉන්න. පුටුවට අඩියක් එහෙන් ඉන්න ඕන. පුටුවට අඩියක් එහෙන් ඉන්න. නෑ අතුලෙන් ඉන්න බෑ. නැත්නම් අපිට මේ තරගයේ නම වෙනස් කරන්න වෙනවා. පුටු පෙරලාගෙන වැටීමේ තරගය කියලා. ඔව්. පුටු කඩම් වැටීමේ තරගය නෙමෙයි මේක. මේ ඇවිල්ලා මේ සංගීත පුරු තරගය ඈ. හරි. පුටුවට අඩියක් ඇතින් ඉන්න. Right. 3 2 1. Let's go. Come on. අන්න හරි. Come on. නටමු. 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 Come on. Dance. Come on. Dance. ක්‍රියම් වතම ගෝපාල හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාල එනෙමි කඩාල සරුවක් පොවමි මමාල හරුවලට පෙනෙන තාලය අන්නෝනේ 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 විකසිත හීන ගැන දෙහෙතරි මාරේද අන්නෝනේ වටේ Let's go. Yum yum yum. Me mage be di. Go ahead, go ahead. Itwa itwa. Yum 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 yum. Mite jamana mele sara. Nene dapa nawadinne sinduwa. Hariyanne me wade. Damana damana nawathune. Lentela dama bala kiri. Eka gathi sinduwa. Yum yum yum. Ite ohen giyot thama anithen walin enne. Appachi. Mulimma wetinu sudiksha. Ayin una putuwat kadam wetichcha. Hari. Right. 1 2 3. Let's go. Mal genemi kadala saruwa pobimi mawala saruwa lata penena
මොකක්ද වෙන්නේ මේ මේගොල්ලෝ යන්නේ නෑනේ රයිට් මේක මේක මේ රයිට් මේ පුටු ගහින් කරගන්න පුටු ඇල්ලුවත් ඊළඟ බර අයින් කරනවා පුටු අල්ලන්න බෑ කට්ටිය පුටු අල්ලන් අයින් අල්ලන්න නැතුව යන්න ඕන පුටු අල්ලන්න නැතුව යන්න ඕන අනුරාධ දැන් වැඩේ තියෙන්නේ මේ පුඩු ටික ඇඩ් කරලා ටිකක් එහෙන් මෙහෙන් තිබ්බ මේකට යන්නේ නැහනේ යන්නේ නැහනේ නං එකම තැන අර මේ කොට උඩ දාපු ලොරිය වගේ අයියෝ දැන් කමනේ dance එකක් දාගෙන යන්න කියලා කියමු මෙන්න 3 2 1 let's go මේ රිවර්ස් එකටත් යනවා රිවර්ස් එකට නෙමෙයි ආ දෙයියෝ වැඩේ යනවා මලින් උපන් සමනලි රෝස කැලෙන් හමුණි හිතේ රිදුන තන් බලා හිමින් නිමින්නම් මලින් උපන් සමනලි රෝස කැලෙන් හමුණි මොනි වට මැද්දේ දුවනවා බලා හිමින් නිමින්න වේගෙම දුවන්නේ බොනි රයිට් ඉන්න මා ගාව කමන්න නටනට දුවන්න මොලේ දිවල් කමන්නේ මලින් උපන් සමනලි යන්න 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 වෙන්න එපා ඔන්න මේ පාරේ පියා බොනි මැද්දෙන් දුවන්න ගිහිල්ලා අතර මං වුණා වෙච්ච දෙයක් නයනි නයනි දෙවියාමට සිද්ධ වෙනවා කැමරාවෙන් කියනවා අපි තෙවෙනි මිනිසුරුවරයා පුටු ඇත්ත කියලා කියනවා පුටු ඇත්ත කියලා කියනවා සංජානන්ට පුටුවයිදී තෙවෙනි මිනිසුරු සංඥා කරා අපිට සංජාන අඬන්න වගේ වුණා සංජාන ප්ලීස් සංජාන ප්ලීස් පුටු දෙකක් ගෙන දෙන්නම් ගෙදරට රයිට් 3 2 1 පන්න පින් කරන්න උගන්නන්න මලෙන් පුපන් සමනේ රයිට් පුටුවක් නැත අපරාද සංගීත පුටුවක් නෑලු ඒක තමයි තරගේ හැටි රයිට් අපි බලමු හරි අනුරාධ හරි හරි පුටු හතරයි තියෙන්නේ ඔව් ටිකක් 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 කිට්ටු පුටු හතරයි තියෙන්නේ පුටු හතරයි තියෙන්නේ පුටු හතර ලස්සනට තියලා රයිට් පියුමිත් එක්ක මුස්සන් එනවද බෑ නේ මේ හරින් තියන්න පුටු හතර හරි ඕකේ 3 2 1 let's go යමු 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 යන් 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 අපි නිදි නිදි මදි එළියට යමු අපි රයිට් යමයි කම් ඔන් මේ මේ මෙතන මෙතන පොඩ ඉන්න විනිශ්චය මණ්ඩලය කවුද තුන්වෙනි මිනිසුරු තුන්වෙනි මිනිසුරු කියන කවුද අයින් වෙන්නේ මේ 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 කසුරේ අයින් වෙනවා තුන්වෙනි මිනිසුරුත් දාලා මෙන්න නිසංක මේ ෆෝන් වලින් රෙකෝඩ් කරලා කොබන කොබන පොල් පොල් පොඩේ 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 අතන විනිශ්චය මණ්ඩලය අපිට ප්‍රකාශ කරනවා තෙවෙනි මිනිසුරු පොඩ ඉන්න සංජානා ඉවත් වෙනවා තෙවෙනි මිනිසුරු යෝජනාව රයිට් සංජානා ඉවත් වෙනවා තෙවෙනි මිනිසුරු යෝජනාව කාටවත් තේරෙන්නේ නැහැ කවුද තල්ලු කරේ කියලා ලේසියෙන් පුඩු දෙකයි තුන් දෙනයි තුන් දෙනයි පුඩු දෙකයි තුන් දෙනයි තුරුවන් නැගිටින්න මග නොදැනා කොහෙට ආවිද අපි සෙවම නොදනිනා අපි පතනා නියම ඒ වතුර 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 මේකනක් කරනවයි කියලා හිටපු එක වැටුනට සතුටු හිලු
කමන්නේ සතුටින් සතුටින් තරගෙන් ඉවත් වෙන්නේ. මේ චාමරෙන්න කවුද අපේ තරගෙන් ඉවත් වෙන්නේ? පියුමි තමයි ඉවත් වෙන්නේ. ඔව් චාමරෙන්න සංගීත පුඩු තරගයේ අවසාන තරංකරුවන් දෙන්න ඉන්නේ. මේක ඇත්තටම හරිම බලය ජවය ශක්තිය වැඩි වෙච්ච තරගයක්. ශක්තිය වැඩිකමට පුටු 8ක් විතර කැඩුනා. ඔව් දැන් ඉන්නේ චාමරයි කස්තුරි. දෙන්නම මේ තරඟට සූදානම් ඉන්න වටේ විටේකින් ණය සේරම කට්ටේ සපෝට් එක දෙන වෙලාවේ වැඩේ පටන් ගමුද? ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සූදානම් ඉන්නවා. එහෙනම් මේ ඕසෙක් 3 2 1. රයිට් ඉස්සරහට විතරයි යන්න පුළුවන් ආපස්සට එන්න බෑ. නියමයි. අන්න දැන් තමයි තරඟ. අන්න නියමයි. අපුණ අමම අමම අපුණ වැඩේ. වා වා වා. Come on. නියමයි නියමයි. නට නට නට. ටිකක් ඈතින් 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 ශාවර ඈතින් ඈතින් යන්. Come on. ආ. ඒ පාර නම් හරියටම හරි. කස්තුරි දිනුවා. කස්තුරි ජයග්‍රහණය කරනවා. චාමර දෙවන ස්ථානට එනවා. රයිට්. අපි අද දවසේ පැවැත්විච්ච ජවය ශක්තිය පිරිච්ච තරගය සංගීත පුඩු තරගයේ ප්‍රථම ස්ථානයේ සහ දෙවැනි ස්ථානයේ තමයි අද දවසේ තෑගි ලබා දෙන්න අපි සූදානම් වෙන්නේ. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා නෙස් ශ්‍රී ලංකා සමාගමේ අලවිහා ප්‍රවර්ධන ප්‍රධානී සංජීව වික්‍රමසිංහ මහතාට බොහොම ගෞරවයෙන් යුක්තව නෙස්ටමෝල්ඩ් වෙතින් පිරිනමන තෑගි ලබා දීම සඳහා මුලින්ම සූදානම් මේ දෙවැනි ස්ථානයේ තෑගි ලබා දෙන්න. අපි නෙස්ටමෝල්ඩ් එකිනුත් තෑගි දෙනවා, අපිත් තෑගි දෙනවා. දෙරණෙනුත් තෑගි දෙනවා. දෙවනි ස්ථානය දිනා ගන්න. ඇත්තටම මෙයා දෙවනි ස්ථානේ වුණාට ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලැබුවා තරගයේදී. අපි ආරාධනා කරනවා චාමරට දෙවනි ස්ථානේ වෙනුවෙන් අදාළ තෑගි ලබා ගන්නට නෙස්ට් මෝල්ට් වෙතින්. ඒ වගේම තමයි දෙරණ වෙතින් ලබා දෙන තෑගි ලබා දීම සඳහා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජීයට ආරාධනා කරනවා. ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජීයට ආරාධනා කරනවා. ඔබේ අත්පොල සන්නාදේ ලබා දෙමු චාමර වෙනුවෙන්. ශිල්පිනී සංගීත පුඩු තරඟේ අසහාය ජයග්‍රාහිකාව කස්තුරි. කස්තුරි සුවඳකි සත්කින් ඔබ මෙන්න ඔබට ලැබෙනවා නෙස්ට් බෝඩ් වෙතින්. ඒ වගේම තමයි දෙරණින් අපි ලබා දෙන තෑගි අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජිකයට ආරාධනා කරනවා. අමිල ලබා දෙන සූදානම් කස්තුරිට දෝත පුරා තෑගි. සංගීත එන්න පොඩ්ඩක් උදව් කරන්න මේ තෑගි ටික අරන් යන්න. සංගීත එනවා. ඔය එන්නේ එනවා එනවා. තෑග්ග දැක්ක ගමන් එයා එනවා. තෑගි තෑගි ගන්නකොට එනවා. අරය ඔන්න ඔය විදිහට තමයි අද දවසේ සංගීත පුරු තරඟයේ අවසානය සිට උනේ. ලබන්නා වූ මේ 2024 අලුත් අවුරුද්ද දෙරණ කලාගමේ කලාතරුත් එක්ක පෝෂණයෙන් හා ශක්තියෙන් යුතුව සමරන්න නෙස්ටමෝල්ඩ් අපි 100%ක් සූදානම්. ඉතින් මේ අලුත් අවුරුද්දත් පෝෂණයෙන් වගේම ශක්තියෙන් පිරිපුන් නෙස්ටමෝල්ඩ් කෝප්පයකින් ආරම්භ කරන්න කියලා නෙස්ටමෝල්ඩ් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙතිත් දෙරණ කලාගමේ කලාතරුත් එක්ක ජයටම අවුරුදු සමරන්න නෙස්ටමෝල්ට් අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ආ වඩා ආයි බොහෝ වේවා කියලා මේ 2024 අලුත් අවුරුද්ද පෝෂණයෙන් ශක්තියෙන් පිරිපුන් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපේ කලාගමේ කලාතරුත් එක්ක එකතු වෙලා ඔබට ප්‍රාර්ථනා කරනවා. නෙස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම්. සූදානමකින් ආරම්භ වන ඔබට සුබ අලුත් අවුරුද්දක්. නෙස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුද්ද බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංජි. පොට්ටතුහින් සලුව පලඳා පබරු
පරදා තාල නගන පාද සලඹ සොලවා සිහින විලයි සුදුරු තමයි හිත සිතන කඩම හඳුනා ගත්තා සාගරයද ආදරයම දේ හිතන්න නාඹර හස් පාට හොයන දෙක පොල් ගත් පාට පස්සේ අපි යන්න සූදානම් වන්නේ අවුරුදු සැනකලේක තියෙන ශස්ත්‍රීයකම ඉවෙන්ට් එකට ශස්ත්‍රිකා අනිවාර්යෙන්ම තිසංක බොහොම සාම්ප්‍රදායික ඒ වගේම ඕනම අවුරුදු උත්සවයක තියෙන තරඟගතත් අපිට මුලින්ම මතක් වෙන තරඟයක් තමයි කනාමුට්ටි බිඳීමේ තරඟය කියන්නේ හරියටම හරි දැන් මේ ඉන්න ගොඩක් අය කනාමුට්ටි බිඳලා හරි පළපුරුද්දක් තියෙන අය ඒ නිසා 100%ක සූදානමකින් ඉන්න බව තමයි මට නම් පේන්න තියෙන්නේ අනිවාර්යම තිසංක. ඒ වගේම මතක් කරන්න ඕනේ නිවාස 4න් සමාජිකයන් 4 දෙනා බැගින් කනමුටි බිඳීමේ තරඟයට සහභාගී වෙලා ඉන්නවා. හැබැයි තිසංක අර වෙනදා සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට ගත්තොත් අපේ මේ කනමුටි වල සාමාන්‍යයෙන් තියෙන වතුර හරියන දිලිසෙන කුඩු හරිය නිල් වතුර නිල් වතුර. අන්න ඒ වගේ දේවල්. හැබැයි නෙස්ට් මෝල් දෙන කලාගමේ අවුරුදු වල මේ කනමුටි වල තියෙන විටමින් බෝල. හරියටම හරි. දැන් මෙතන තියෙනවා විටමින් බෝල වර්ග 3ක් තියෙනවා. එකක් රතු පාටයි එකක් අලු පාටයි එකක් නිල් පාටයි. හැබැයි අපි මතක් කරන්න ඕන මෙන්න මේ බෝල තියෙන මුට්ටි බින්දොත් අදාළ ස්ථාන පිළිබඳව. පළවෙනියට මතක් කරනවා පළවෙනි ස්ථානය ලැබෙන්නේ B විටමින් බෝල තියෙන. එහෙම නැත්නම් රතු පාට බෝල තියෙන කණා මුට්ටිය බින්දොත් තමයි පළවෙනි ස්ථානය ලැබෙන්නේ. ඒ වගේම තමයි දෙවන ස්ථානය ලැබෙන්නේ යකඩහා කැල්සියම් තියෙන අලු පාට බෝල තියෙන මුට්ටියට පහර දුන්නොත් දෙවන ස්ථානය. ඒ වගේම තමයි C සහ D විටමින් C සහ D බෝල තියෙන මුට්ටිය නිල් පාට බෝල තියෙන්නේ අන්නේ මුට්ටිය බින්දො තුන්වෙනි ස්ථානේ. දැන් කොයි වෙලාවේ බින්දත් දැන් සමහර වෙලාවට පළවෙනියටම එන කෙනා අර නිල් පාට බෝල තියෙන මුට්ටිය බින්දොත් හැබැයි යා තුන්වෙනි ස්ථානේ. ඔව්. රතු පාට බෝල බින්දොත් අනිවාර්යෙන් යා පළවෙනි ස්ථානේ. අලු පාට වුණොත් දෙවෙනි ස්ථානේ. අප බලමු මේ තරඟකරුවන් කොහොමද මේ තරඟයත් එක්ක සහභාගී වෙන්නේ කියලා ඇස් බැඳලා තිබ්බත්. හොඳ සංයමයකින්, හොඳ ඉවසීමකින්, හොඳ ශක්තියකින් මේ වැඩේ කරන්න ඕන. ඇස් බැඳලා තිබ්බත් හොඳට කන වැඩ කරනවා නම් අනිවාර්යෙන් මේ තරඟේ දිනන්න පුළුවන්.
ලස්සන නංගිලා දෙන්නෙක් ඉන්න අර පැත්තේ ඇස් බැඳීම සඳහා ඒ වගේම තමයි අපේ තරංකරුවන්ට මේ පොල්ල ලබා දීම සඳහා අපි ආරාධනා කරන බොහොම ගෞරවයෙන් ටීනාට ටීනා ඉන්න මෙහෙට ටීනාට ටීනා ඉන්න මේ ඔව් ක්‍රීඩකයන්ට මේ පොල්ල ලබා දීම සඳහා අපි ආරාධනා කරන ටීනාට ඩකලෙන් ඔව් මේ ක්‍රීඩකයන් සීල් දෙනාටම දෙන්න ඕන ඔයා මෙතන ඉඳගෙන මේ වැඩේ හෑන්ඩල් කරන්න ඇස් බඳිමු අපි ඒ අතර විනිශ්චය මණ්ඩලය පිළිගන්න සූදානම් වෙනවා අපි යනවා මේ පැත්තට විනිශ්චය මණ්ඩලයේ විදිහට අපිත් එක්ක සහභාගී වෙනවා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විනිශ්චය මණ්ඩලයට රජිත හිරාන් අපේ පිම්පොන් කොහෙදින්නේ පිම්පොන් පිම්පොට අකලින් ඊට පස්සේ විශ්ව කොහෙදින්නේ ටකලින් විශ්ව ඊට පස්සේ නිල්මිනි තෙන්නකොන් අක නිල්මිනි අක්කා එන්න ඊට පස්සේ පියුමි බොතේජු එන්න හරි විනිශ්චය මණ්ඩලය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය පොළු පාරක් ගන්න තියෙන්නේ අපි මේ විශ්ව කොටිකාර කොහෙද හිටියේ ඩකාල විශ්ව කොටිකාර ඔබ වන්න අපිට මෙහෙට හරි අපි තරගය ආරම්භ කරන්න සියලු කඩේ සූදානම් කරලා තිබෙන්නේ ඊට කලින් තරඟ කොන්දේසි මොනවාද තරඟ කොන්දේසි කියලා කියන්නේ ඇවිල්ලා කණාමුටිට පහර දෙන්න ඕන ඊට පස්සේ මේ සීමා රේඛාව පහු කරන්න බෑ එතකොට දැවියාමක් සිද්ධ වෙනවා ඔව් එක් තරඟ කඩේකට එක්වරයි අවස්ථාවක් ලැබෙන්නේ එක්වරයි අවස්ථාව ලැබෙන්නේ මේ තට්ටු කර කර පහර දෙන්න බෑ එකපාර පහර දෙන්න ඕන වන් ෂොට් නොක් අවුට් ආ ඒක තමයි වැඩේ වෙන්නේ ඊට අමතර මතක් කරන්න ඕන පළවෙනි දෙවෙනි තෙවෙනි ස්ථාන වලට නෙස්ට් මෝල් වෙතින් ටැග් ලබා දෙනවා ඊටත් අමතරව දෙරණ වෙතින් පළවෙනි ස්ථානෙට ටැග්ක් තියෙනවා ටැග්ක් තියෙන නම් අපි විනිශ්චය මණ්ඩලයට විතරක් කතා කරමුද හරි විනිශ්චය මණ්ඩලයේ සූදානම්ද සූදානම් 100%ක් සූදානම්ද මම සූදානම් මට දුකයි මට සෙල්ලම් කරන්න බැරිච්චු මම හැමදාම හොරට දිනන කෙනෙක් මේ සෙල්ලම ඒකයි ඒකයි අයින් කරේ නිල්මිනියක්ව අයින් කරේ ඒකයි ඔයාට නම් මේක ටිකක් අමාරුයි වගේ නේද මචං මෙච්චර කාලේ වෙලා නැති පොල් ගෙඩියක් ඔලුවට වැදිච්ච එකයි පොලු පාරක් ආපු නැති එකයි අද ඒක හරි අද මොකද රෝහන් සූදානමින් ඉන්නේ මුලින්ම වැඩේ පටන් ගන්න රයිට් එහෙනම් ඔන්න අත්පල සන්නාදයක් හැමෝම ලබා දීලා පළවෙනි තරඟකට ආරාධනා කරමු පළවෙනි තරඟකරු මේ කමන් තමන්ගේ නිවාසය වෙනුවෙන් අනිත් අයට සහයෝගය ලබා දෙන්න පුළුවා හරි අනිත් කට්ටිය ලස්සන ගයිඩ්ලයින් ටික දෙන්න හරි බලමු බලාගෙන ඔළුව තරංගේ පටන් ගන්නම මෙහෙම උණුසුම් නම් තරංගේ අවසන් වෙනකොට කොහොම වෙයිද කොහොම වෙයිද මෙන්න මේ අවස්ථාවේදී ඔව් මේ 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 ඔය මොකද ඕහෝ ළඟින් විසුණා ගයිඩ් කර හැටි වැරදි ඒකයි ප්‍රශ්නේ උනේ අමාරුයි නේ රයිට් ඊළඟ තරඟ කාර්යයට අපි කතා කරන්න මේ වෙලාවේදී ඕෂධි අනිත් කෙනෙක් සහයෝගය ලබා දෙමු ඔන්න ඕෂධි එනවා ඕෂි අයින් වෙන්න පොඩක් ඈත් වෙලා හිටියොත් හොඳයි මේ වෙලාවේ ජනියා තට්ටේ බලා ගන්න හදන්නේ come on මේ ලැසි ගමනින් ඇවිල් ඔය වැඩේ කරන්න බෑ ඉක්මනට වෙන වැඩේ ඉවර කරන්න ඕන ඕෂදී මේ අවස්ථාවේදී මුට්ටිය අසලින් ගියේ ඒකත් ගොඩක් ළඟින් මිස් වුණා ළඟින් මිස්ලා ගියා මංජුල මොරගහ මේ අවස්ථාවේදී මෙන්න කණාමුටි බිඳීමේ ඊළඟ අවස්ථාව උදා කරගන්න යන්නේ හොඳ සහයෝගයක් ලැබෙනවා නේද දිසන් ශස්ත්‍රිකා මූණ බැලුවම පේනවා කොච්චර අමාරුවෙන් අසීරුවෙන් දෙනවා කියන උස්ම ගැනීම අපහසුවක් තියෙනවා මංජුලට උස්ම ගැනීම අපහසුවක් තියෙනවා පේනවා වගේද දිසන් නෑ උස්ම ගන්න අමාරු යාට උස්ම හිර වෙලා තියෙනවා හොඳ උත්සාහය ඔව් චිලි දිලංග දෙක මන්දල මරගහ අපේ ඊළඟ තරඟ කාරණියත් සූදානම්
මූණ එබලා ගමනට අවසර දුන්නා. අශිකට හරි අශික බලමු දැන් අපි. එන්න එන්න. නලෝ නලෝ ඇවිල්ලා මේක කරන්න බෑ. ඒ එන විදිහෙන් නම් පේන දිසක මේ ඔය දැකලා තියෙනවා ස්කෝල යන කාලේ පෙරන්ට යනකොට මේ වගේ නෙමෙයි කියන්නේ පොඩියක් අරගෙන මට මතක් කරා එක හරි ඔකට කියන්න දෙන අශිකා අවසාන මොහොත මාගේ කනබුට්ටිය දැස් වානේ චංචලාගේ පූර්ණ පූර්ණ මොකද පෙර පුහුණුව සහිතවයි දැන් මේ වෙලාවේදී හොර කරන්න එපා මනිෂාක ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මනිෂා චංචලාගේ පෙර පුහුණුව සහිතවයි ගමන් කරන්නේ අශේනයි කම ඔන් අශේන් නෙන්න නිකන් හරියට පන්දම් පාලි යනවා කන හොඳට වැඩ කරන්නේ සල්මේ කරන්නේ. අන්නේ කල්පනා කරලා බෙල්ල බිරි කළා වගේ කට්ටිය. වැරෙන් පහරක් එල්ල කරා. ඒත් ඉස්සර. මීලකට. හරි ඊළඟ. අද නම් ටිකක් ඇත්තටම මේ පොඩි ශස්විකා කට්ටියට පොඩි අවාසනාවක් දවසක්ද මන්ද? මරත් හිතුවා දැන් තාම මේ වෙනකනුත් කවුරුත් දින්නේ නැහැ. ඇහැ ගැට ගන්න ළමයි හොඳට ගැට ගහලා තියෙනවා. ඒකයි වැඩි. ඒක තමයි හේතුව. ඒ මිනිස්සයාගේ කන. හිමාලියාකගේ කන. කන කන. හිතාගන්න බෑ මොකක්ද අහන්නේ කියලා මම හිතන්නේ. හිමාලි නෑ මට මට තේරෙනවා ඔයාගේ දුක. ඔයාගේ කන ඉවරයි නේද? කන එන්නේ නැහැ නේ? මට තේරෙනවා දුක. මේක මේක දෙන්න මේක අම් දෙනවා. එන්න මේක දෙන්න පැටියට දෙන්න. තිසක මට හිතනවා මේ තරඟ කරුවනා එක මුට්ටි එකට හරි පහර දෙයි කියලා. රයිට්. අපේ හෂාන අය සූදානම්. රංගන ශේෂ්ත්‍රයේ උසම නළුවා චිලිට පස්සේ දැන් එනවා. හෂාන් මං හිතන්නේ හෂාන් ඇවිල්ලා අශාය බලනවා. හොරේ. ඕ නෑ ඕ ඕ ඕ ඕ ඕ වැඩේ මිනිස්සුනා දෙවනි ස්ථානයේ සහ තුන්වෙනි ස්ථානයේ ඉතිරි වෙලා තියෙන්නේ රෝමා රෝෂණි එන්නේ මගේ පැත්තට ඔබට යම් විදියකින් පොඩි මරෝලතෝනි හඬක් ඇනවනේ තීනගේ හඬ කලාගමේ අවුරුදු තව ටික වෙලාවක් කරගෙන යන්න ඕන දීන පොඩ පැත්තට ගිහිනවද ඔළුවට වැදුනොත් එහෙම ඔළුවට වැදුනොත් එහෙම දීන ඉවරයි රයිට් හරි අපි රයිට් ඉරගම අයියා හරි හරි සීරුවෙන් හරි කෙලින් හරි පිළිවෙලට
කොහමම ආවොත් නම් තිරන්න පුළුවන් වෙයි. මං හිතන්නේ කොහොම පරිස්සමට පුතා ලොකු සහයෝගයක් ලබා දෙනවා. මරලා තෝරි හදබ හිතාගෙන කරද්දි මොකක්ද අහන්නේ මොකක්ද අහන්නු නැත්ද කියලා. තමගේ සීමා විදලා තරග කරුවාට සහයෝග ලබා දෙනවා නම් හොඳයි. බාබලගමයා යන්නේ සුපිරි තරගයක්. මෙන්න මේ ළඟ තරංගකාරය මනීෂා. මනීෂා චංචල. කොහම නමුත් හස්බන්ඩ් බැරි වුණාට වයිෆ් වැඩේ කරයි වගේ. හස්බන්ඩ්ගේ ගයිඩ් එකට මනීෂාක හිටියා. මේ ඔයිට වඩා ලේසි ගෙනත් තිබ්බනා. Manishan, come on! Amila, Amila, what are you doing? Riddhi, Ranjir Ramana, what are you doing? You're going to see a multi deck up. You're going to see a multi deck up. You're going to see a Amila! ප්‍රශ්නේ අලු පාට බෝල කියන්නේ දෙවන ස්ථානය. මේ දෙවන ස්ථානය. දෙවන ස්ථානය දෙවන ස්ථානය. දෙවන ස්ථානය. අමිල දෙවන ස්ථානය ජයග්‍රහණය කරනවා. දැන් ඉතුරුලා තියෙන්නේ ඊළඟ තුන්වෙනි ස්ථානයේ පමණයි මේ තියෙන්නේ මේ මුට්ටිය පමණයි. මෙන්න තියෙනවා තුන්වෙනි ස්ථානයේ මුට්ටිය. නිල් පාට බෝල. නිල් පාට. නිල් පාට. හරියට පළවෙනි ස්ථානයේ දෙවන ස්ථානයේ පිළිවෙලට ගියා. ඔව් ඒ කට්ටිය මේ ඒ කට්ටිය පිළිවෙලට වැඩ කරන්නේ ඒකයි. ආදිස්සෝනේ. මේ අතින් අල්ලගෙන එකකට ඇවිල්ලා තියන්න දෙරි. කාන්දා වර්ෂයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ මේ පොල්ල මුට්ටිය ගාවින් තියන්න. ඕ බාහිර දීමන ආසන්නයි. තට්ටුකරන බෑ. තට්ටුකරන බෑ. කොහොමද දිසංග තරගයේ 100%ක් සූදානම් බොහොම උණුසුම් විදිහට අපේ කණාමුටි බිදීමේ තරගයේ මේ විදිහට අවසන් වුණා. ඇත්තටම දැන් මේ තරගෙ දිහා බැලුවහම පෙර සූදානම 100%ක් සූදානමක් තිබ්බ කියලා අපිට පේනවා. කට්ටිය පෙර පුහුණුවකුත් ලබා දීලා තියෙනවා කියලා පේනවා. මම හිතන්නේ සමහර අය නිල්මිණියක්ගේ උපදෙස් අරගෙනත් තියෙනවදෝ කියලා මට හිතුන එක වෙලාවකදී. ඔව්. අර විශේෂයෙන් රතු එක ඇඳගෙන ඉන්න මල්ලි තමයි නිල්මිණියක්ගේ උපදෙස් අරන් තියෙන්නේ. ඒක නිල්මිණියක්කට වඩා අඩියක් දෙයක් ඉස්සරහට ගියා කියලා මට හිතෙන මේ තරගේ ගොඩක් අය. ඒකෙන් ඉඳ මේ අපි කොමාරේ තරගේ ජයග්‍රාහකයන් තෝරා ගත්තා. අද දවසේදී ප්‍රථම ස්ථානය අමිල් ලබා ගන්න අතරේ දෙවැනි ස්ථානයේ හෂාන්, ඒ වගේම තමයි තුන්වෙනි ස්ථානයේ සචිනි. අපි සූදානම් වෙනවා තෑගි භෝග ලබා දෙන්නට. ප්‍රථම දෙවන තෙවන ස්ථාන සඳහා ලබා දෙනවා නෙස්ට් මෝල්ඩ් වෙදින් තෑගි. ඒ වගේම තමයි දෙවන සහ ප්‍රථම ස්ථානය සඳහා ලබා දෙනවා මේ වෙලාවේදී දෙරණ වෙදින් තෑගි. අපි සූදානම් මේ වෙලාවේ ගෞරවයෙන් ආරාධනා කරන්නට ශ්‍රී ලංකා සමාගමේ අලවිහා ප්‍රවර්ධන ප්‍රධානි සජීව වික්‍රමසිංහ මහතාට බොහොම ගෞරවයෙන් තැගි ලබා දීම සඳහා නෙස්ට් මෝල් වෙතින් ලබා දෙන ත්‍යාග පාර්සල් ලබා දීමට ඔබතුමාට මේ ආරෙම. අපි මුලින්ම තුන්වෙනි ස්ථානයට ලබා දෙන සූදානම්නේ සචින්. සචින් තමයි තුන්වෙනි ස්ථාන ජයග්‍රහණය කරන ඔබ අත්ල සන්නාදය එකතු කරමු. හොඳ අත්ල සන්නාදයක් ලබා දෙමු. ඒ වගේම
දෙවනිස්ථානය දෙවනි ස්ථානය සඳහා තෑගිල පාතින අප සූදානම් වන්නේ නිෙස්ටමෝල් වෙතින් තෑගක් තිනව වගේම දෙරන වෙතින් තෑගයක් හිමි වෙනවා රයි අමිල තමයි දෙවනි ස්ථානය ජයග්‍රහණය කරන අමිල සඳහා පිලබාතිනව මේ වෙලා විදි නෙස්ටමෝල් වෙතින් තෑගි එවක තමයි ගෞරවනීය විනිශ්චයමණ්ඩලයේ සාමාජිකයෙකුට අපි ආරාධනා කරනවා අපේ දෙරන ලබා දෙන තෑග ලබා දීම සඳහා ආරාධනා කරනවා කට්ටිය යුක්ස කට්ටියට චෝදනා කරනවා හරි පවිත්‍ර හිතන්නේ කවුද දුන්නේ නැයිද අපි දෙන්න වැරදි තැනකට මේ ස්ථානගත වෙලා ඉන්න හිත දිවිය දෙන්න කඳු පන්තිය වගේ උස ගියා හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබලුතව නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුද්ද බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේ සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංචි.
නෙස්ට් මෝල්ඩ් කලාගමේ අවුරුදු මංචේ එක්ක පොල් ගෑමේ තරඟයට මේ වෙනකොට සියලුම කටයුතු සූදානම්. මේ පවිත්‍රාය කවදාවත් වෙලාවට වැඩක් නෑ. වෙලාවට ආවා. පොල් ගෑවද මෙච්චර වෙලා? ඔව් පොල් ගන්න යන නිසා මේ පොඩ වැඩේ ලෑස්ති කරගන්න ගියේ. අලුත් අවුරුදු නිසා සමාව දෙන්න පුළුවන්. පුළුවන්. අනේ සමාවෙන්න. දැන් දවස් 365ම පොල් ගහනවනේ. ඔයත් එහෙමද? මම නම් පොල් ගානක් කියන පොල් ගානවා. හැබැයි මේක ටිකක් අමාරුයි මට. මේක කිව්වේ මේ මං ගන්න රතින් ගාන හිනමනේ. අතින් ගාන හිනමනේ. අතිරමනේ. කොහොමරි අපි ලෑස්ති වෙන්නේ අපේ ආදරණීය කලා ශිල්පීන් චනකාන්ත ජනප්‍රිය ආදරය කරන කලා ශිල්පීන් කිහිප දෙනෙක් තෝරගෙන කණ්ඩායම් හතරක් ඉන්නවනේ අපිට නේද? ඔව් මාදව. මාදව? ඔයාට මාව මාදව වගේද පේන්නේ? මෙච්චර මේ ඉන්නවා ඇඟ පත තියාගෙන උස්සට. සමා වෙන පවිත්‍ර. සමා වෙන. ඔව් හරි. සමායි. දැන් කණ්ඩායම් හතර කියන්නේ කමන්න. ලඩ්ඩු, ජලේබි, කොකිස්, කැව්. කියව මොනෝයි කණ්ඩායම් හතර නියෝජනය කරමින් අපේ ආදරණීය කලා ශිල්පීන් අපි මේ වෙනකොට තෝරගෙන ඉන්නවා. අපි කවුද විනිශ්චය මණ්ඩලයේ විදිහට තෝරගෙන ඉන්නේ? විනිශ්චය මණ්ඩලයේ විදිහට පවිත්‍රායි අපි තෝරගෙන ඉන්නවා. මරින් චරණි. කොහමද? හේමන්ත ඊරියගම, ඒ වගේම මුතු තරංග. කතා කරමු ළඟට ගිහින් කතා කරේ නැත්නම් හරියන්නේ නැහැ. හේමන්ත අයියේ අයවන් සුබලුත් අවුරුද්දක්. සුබලුත් අවුරුද්දක් ඒවා. දැන් මේ පොල් ගෑම වගේ තරඟයක් විනිශ්චය කරන්න ලැබීම කියන්නේ සාමාන්‍ය මොන වගේ විදියටද අයියට දැනෙන්නේ මේක? පොල් ගන්නවලු ගෙදරනේ. ඔව් ගෙදර සාමාන්‍යයෙන් උදව්වට පොල් ගන්න ඉපේ. එනද එයා අනිවාර්යෙන් පොල් විතර නෙමෙයි අනිත් ඔක්කොම කරගන්නේ එයා මහත්තයාට කියලා. මේක ඇත්තටම හොඳ අත්දැකීමක්. හැබැයි මේ කට්ටිය විනිශ්චය කරන එකත් ලොකු අත්දැකීමක්. හරි අමාරු වැඩක්. ඉතින් අපි තරකාරීත්වයට මුල් තැන දෙමු. හරි පවිත්‍රයි, තරඟ කොන්දේසි ගැන අපි මතක් කරමුද? ඔව්, අතරම මේ මොරණක් අයින් අහන්න ඕනේ අපි මොන වගේ කොන්දේසි ටිකක්ද අද බලාපොරොත්තු වෙන්නේ තරඟකරුවන්ගේ? තරඟයක් නිසා ඉක්මනට ගාන එක තමයි මූලික වෙන්නේ. හැබැයි ඉක්මනට ගෑවා කියලා පොල් කැලේ ගලවන්න බෑ. පොල් හීනියට ලස්සනට ගන්න ඕන. මොකද ඒකත් එකක්, ඒ තරඟයක මේ විශේෂත්වය. අපි බලමු කොහොමද මෙයා ලස්සනට හීනියට. මොකද නැත්නම් පොල් උලිප්පට පස්සේ පොල් මිරික ගන්න බෑනේ. විනීත වෙන්නත් අනිවාර්යෙන්. කාන්තාව කොහොමද විනීතයිනේ. ඒක නිසා අපි බලමු කොහොමද මෙයාලා මේ තරගෙට මූණ දෙන්නේ. පවිත්‍ර, සිතුවිලි සුබ නම් කරන හැම දෙයක්ම සුබයි. අලුත් අවුරුද්දේ සුබ රසේ මංචි. මංචි එක පොල් ගෑමේ තරගේ පවත්වන තමයි දැන් අපි සූදානම් වෙන්නේ. පොල් ගෑම සඳහා පොල් ඔස්තරලා සෙට් එකක් ඉන්නේ සස්ත්‍රිකා. ඔව් පවිත්‍රයි. මේ වැඩි පාර්ශවයක් ඉන්න. ඔයා ওই පැත්තේ පටන් ගන්නකො. තනිෂ්කා කොහමද? හොඳයි. අලුත් අවුරුද්ද මොකද කරේ? හොඳයි. ඇත්තටම හරි සතුටින් සමරුවා. මොකද අර ටීචර් ප්‍රශ්න පොඩ්ඩක් අකාමකා වෙලා ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා මේ අවුරුද්දේ. අලුත් අවුරුද්ද. මීට කලින් පොල් ගෑමේ තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ජයග්‍රහණය කරලා තියෙනවද? තියෙනවා. හැමදාම තිරනවලු. මේ සංජානාව මේ වගේ තැනක දකිද්දී වට මොන වගේ හැඟීමක් දෙන්නේ? මට ලොකු හැඟීම් ගොඩක් මේ වෙලාවේ තියෙනවා. මම මොකද මේ දැවැන්ත පොල් ගාන තරඟකාරියක් එක තමයි අපි මේ කට්ටියක් වාඩි වෙලා ඉන්නේ. මේ අපි කට්ටිය තමයි යාට ලොකු තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තරඟයක් දෙන්න පුළුවන් අපි ජයග්‍රහකයන් 3 දෙනෙක් තෝරගන්න ලෑස්ති වෙලා ඉන්නේ. සස්ත්‍රිකා අපි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. විනිශ්චය මණ්ඩලය ලෑස්තිද? අපි ආදරණීය කලා ශිල්පීකෙන් ඉල්ලන අපි හොඳ හපුර සම්මාදයක් ලබා දෙමු. මේ ඔබ ආදරය කරන ඔබේ ශේෂ්ත්‍ර නියෝජනය කරන සහෝදර සහෝදරියන් ඉන්නේ. සහෝදරියන් නැතරම ඉන්නේ මෙතන. මොකෝ කියන්නේ සස්ත්‍රිකා, වැඩේ පටන් ගමුද? පටන් ගමු පවිත්‍ර. පටන් ගමු නේ. එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මල් වගේ ඉක්මනට ගහන්න ඕනේ. වෙන්න. පොල් ගැලවෙන්න බෑ. පොල් කැලි ඉවර වෙනකන් ගන්නත් ඕනේ. මල් වගේ වෙන විදිහට ගන්නත් ඕනේ. ඕනේ. ඔන්න එනම් 3 2 1 ආනවා කියන්නේ ආයේ ඉතින් මෙන්න පොල් පවිත්‍රයි. ඕ අනු ගානවා කියන්නේ අනු පටන් ගැන්මම ලොකු උණුසුමක්. කටියට මේ චියර් කරන්න පුළුවන්. Come on හෙමත අයියේ මුතුවක්කේ පිටිපස්සෙන් ඇවිත්.
I think වෙනතර දේවාල වල ගාන පොල් වගේද මේවනේ. කවුරුත් අතාරින්නේ නැහැ තරචයි තරගේ. මේ අපි දෙන්න වැරදි තැනකද මේ ස්ථානගත වෙලා ඉන්නේ? පොඩක් අයිනට වේමුද? පවිත්‍රා හිතන්නේ කවුද දුනයිද? කවුරු දුනේද කියලා තමයි හිතා ගන්න බැරි. හැබැයි පරිණතභාවයේ පෙන්ණුම් කරන එක කට්ටක් ඉවරයි. පවිත්‍රය අපි ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ කියලා ස්ථාන දෙකයි තෝරගන්නේ. ෂා කොහමද බිව්මගේ පොල් ගෑම? ඔයා මොකද මේ සම්බන්ධයෙන් කියන්නේ සස්ත්‍රිකා? ඇත්තටම අර දැක්කම හිතන්න බෑ මෙච්චර හොඳට පොල් ගන්න පුළුවන් කියලා. බිව්මේ පොදුම තරහකින් ඉන්නේ. ජාතික ගති සිරිත අපේ උපවැටේ හෝ ජාතික ගති. හරි පුළුවන්. එක්කෙනෙක් තෝරගත්තා, දෙවනි කෙනෙක් තෝරගත්තා. කවන්න කවන්න ඔය ටික ගන්න අපිට. දවල් වෙලා මොන හරි බතක් ගේම කිරි බතක් ගේම හදා ගන්න පුළුවන්. ඔය ගාලද සංජය. පොල් කැලේ ඉවර වෙනකම් ගන්න ඕනේ. හරි 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 හරි. අපි මේ සිරේ නවත්ත ගමු. කමන්නෑ සංජයන ඔක ගෙදර ගින් ගන්න. සස්ත්‍රිකා කොහොමද පොල් ගෑම? ඉතමත් උණුසුම් අපේ පොල් ගෑමේ තරගයේ අවසන් වන පවිත්‍ර. අපි විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකම් කියලා හලා බලමු. ඒක තමයි. විනිශ්චය මණ්ඩලයේ අපිට ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ තෝරා දීලා තියෙනවා. අපි ඉතින් වැඩි වෙලාවක් නැතුව මේ ස්ථාන දෙකට ත්‍යාග ලබා දෙමු. අපි මේ එවැකෙම මංචි වෙතින් වටිනා ත්‍යාග ලබා දීම සඳහා අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම CBL ආයතනයේ CBL මංචි ආයතන ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු ජයසංග පෙරේරා මහතාට අප ගෞරවණීයව ඇලියුම් කරනවා. හරියනම් අපි දෙවන ස්ථානයේ සඳහා මුලින්ම ත්‍යාග ලබා දෙමු. කවුද දෙවන ස්ථානය? දෙවන ස්ථානය මංචි පොල් ගෑමේ තරගයේ දෙවන ස්ථානය දිනා ගන්න ලබන්නේ තිලිනි පෙරේරා. තිලිනි පෙරේරායි දෙවන ස්ථානය ලබා ගන්නේ. ඇයට දෙරණ වෙතින් වටිනා තිලිනයක් ලැබෙනවා. ඒ වගේම මංචි ආයතනයෙන් තිලිනි. ඕ ත්‍යාගි මතිද වට? තව තියෙනවා ත්‍යාගි. වැඩිපුරත් එක්කම මංචි ආයතනයෙන් සීබල් මංචි වෙතින් වටිනා ත්‍යාගයක් ලැබෙනවා. තිලිනි පෙරේරාට උණුසුම් අපර සන්නදයක් ලබා දෙමු. මේ තමයි පොල් ගෑමේ තරගයේ දෙවන ස්ථානය. ඕ කෑෂ් ප්‍රයිස් එකකුත් ලැබෙනවා. කොහොමද? ත්‍යාගි ගොඩයි. ගොඩයි. යනුවාත දවසේ උණුසුම් තරගයක් දීලා අකණ්ඩව මෙවරත් ප්‍රථම ස්ථානයේ දිනා ගන්න ලැබුවේ කවුද? දනුෂ්කා ජයරත්න. හෙටත් ටිවිතරණ අපෙන් වටිනා තිලිනයක් ලැබෙන වගේම මංච ආයතනයෙන් නැතක් පාසලක් හිමි වෙනවා. මුදල් ත්‍යාගයක් සමගිනුයි ඇයට හිඳුවන්නේ. උණුසුම අප්‍රසන්නදයක් ලබා දෙමු. තරගයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින්ම ගොඩක් කට්ටිය කිව්වා ඇත්තරම ඇය දිනනවා ඇය දිනනවා කියලා. ඇත්තරම ඇය දින්නා බර වැඩි දැක්කේ. චුට්ටක් බර වැඩි. චුට්ටක් බර වැඩි. තව බර තියෙනවා අපිට ගෙනියන්න. ඒ නිසා අපි හිමින් සීරු එකතු වෙමු. ඉතින් මේ විදිහට තමයි මංචි පොල් ගෑමේ තරගය නිමවටපත් වෙන්නේ. සස්ත්‍රිකා මොකද අපි කරන්නේ දැන්? අපි පොඩි විරාමයකට ගිහින් එමුද? විරාමයකට ගිහින් එන්නයි සූදානම. මොකද තවත් මේ වගේ අපේ ආදරණීය කලා ශිල්පීන් රසක් සහභාගී වෙන ලංකාවේ එතෙක් මෙතෙක් තියෙන හොඳම අවුරුදු උත්සවයත් එක්කයි අපි මේ විදිහට එක්කාසු වෙලා ඉන්නේ. රැඳිලින්න මේ දෙරණ නෙස්ට මෝල් කලාකමේ අවුරුදු. අරාබුව ගැලුණා. ඒක නම් තරහ යන වැඩක් නෙවෙයි. ඒක තරහ නෑ. සාධාරණයි. සාධාරණයි. අරාබුව. ඔය දැක්කනේ දැක්කනේ. පහර පිට පහර එල්ල කරමි. ඉක්මනින් තරගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. වරණ සසලෙනා රණ තිසලෙනා අත්තල හඬ නැගිනා. හැමදාසක්ම හොඳ සූදානමකින් ආරම්භ වන ඔබට සුබලෝතාවක්. නෙස්ට මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. ඔක්කොටම අවුරුද්ද බෙදුවා. කරන දේ සුබ නම් ලැබෙන දේත් සුබයි. එවන් සුබ සිතිවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය. මංචි.
ජම් තක ජනු තතාම් තකිතදී ජම් තක ජනු තතාම් තකිතදී තකිතද ගදිමි ජනු තකිත තක ජනු ත ජනු දිමි තකිත තක තාම් තදී තතෝ තදිගින තොම් ජම් තක ජනු තතාම් තකිතදී දලම් ගුතක දිකු තත්තින් ගෙන තුදම් දෙක්කම් තද්දෙක්කම් තත්ත දෙක්කම් තත්කද දෙකටොම් දරිත ධනත තත්කද දෙකටොම් තංගද දෙකටද තත්කද දෙකටොම් ජම් තක ජනු තතම් තකිතදී තකිත තක දිවි ජනු තකිත තක ජනු ත ජනු දිවි තකිත තක තාම් තදීප්තතෝ තදිගින තොම් ජම් තක ජනු තතම් තකිතදී pani sapani pani sadi isadi mani samani parizani pama pani sa ni sati tani pamani sadi mani sasadi ma pani sadi mani sati parizani pamari ma pani sajam taka janu tatam takitati takita takadi mi janu takita taka janu ta janu di mi takita taka tam tadim tato tam tam takita didi din takita to ka janu to පෝෂණයෙන් ශක්තියෙන් ඔබව බලගන්නන 100%ක් සූදානම් නෙස්ටමෝල් සමගින් අත්යල් බැඳගෙන ඔන්න තෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුද්දේ තවත් උණුසුම් තරග වතයක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔව් මේ තරගය කාන්තා පිරිමි දෙපාර්ශවයම හොඳටම කරන්න දන්න තරගයක්. ඒ කියන්නේ ගහන එක කොට්ටි කොට්ටෙන් ගහ නිදා ගන්නවා කියන එක නින්ද කියන එක කොට්ටෙත් එක්ක තියෙනවා අනිවාර්යයෙන්ම. හරි. එහෙමනම් අපි සෝදානම් මේ තරඟය ආරම්භ කරන්න. මේක මේ විශේෂයෙන්ම මේ කාන්තාවන් දෙදෙනෙක් සහභාගී වෙනවා ප්‍රථම වටේට. ඊළඟට අපි පිරිමි පාර්ශවයේ සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තරඟය විනිශ්චය කරන්න අපි බොහොම අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මොරින් චාරුණී මහත්මිය ඉන්නවා. විශ්ව පොඩි කාර ඉන්නවා. මංජුල මොරගහ ඉන්නවා. මේ විනිශ්චය මණ්ඩලය ලෑස්ති නේද විනිශ්චය කරන්න? ලෑස්ති ලෑස්ති. මේ ලෑස්ති. දැන් මං හිතන්නේ මේ කාන්තා තරඟෙට අල්ල ගන්න ගොඩාක් කට්ටිය ඉන්නවා වැටුනොත් කොල්ලෙක් වැටෙනකොට අල්ලන්න කෙනෙක් නැහැ. අපි බලමු එක කොහොම වෙයිද කියලා. බලමු. හරි. එහෙනම් මේ මොරගා මංජුලයි ලෑස්ති නේද? 100%ක් ලෑස්ති. මං කියන්නේ තව මේ දෙන්නා කිට්ටුනොත් හොඳයි, නැත්නම් කොට්ටපරේ වදින්නේ නැහැ පොඩක් දෙන්න. තව ලඟ වෙන්න ඕන තව. හොඳයි. එහෙනම් 100%ක් සෝදානම් ඇති කියලා හිතන ඔය දෙන්නා 100%ක් සෝදානම්ද? 100% සෝදා. ඉන්න චුට්ටා. ඉන්න චුට්ටා. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. හරි. ශානි මේදා ජයරත්නයි තමයි තරගයට සහභාගී වෙන්නේ පළවෙනි තරග වටේට. අපි එමනම් තරගය ආරම්භ කරන්න සූදානම්. 1 2
තුනයි ආරම්භ වුණා. 3 2 1 start. මේදා මේදා වැටුණා. ඕ මේදා තරගෙන් ඉවත් වෙනවා. ශානි හොම ඉන්න. ශානිත් බයින් ශානිත් බයින්. හරි ශානි. ඊළඟට ඊළඟ තරගකාරියන් දෙදෙනා. ගීතිකා සමගින් තිලිනි. ගීතිකා සමගින් තිලිනි තමයි. මේද මොකද්ද ඔයාගේ නිවාසය? කැවුම් කැවුම්. කැවුම්. කැවුම් පරාදයි. ඔයා අපේ නිවාසයේ. අනුරාධ ඔන්න පළවෙනි තරඟ වටේදී ශානි ජයග්‍රහණය කරා. දැන් දෙවෙනි තරඟ වටේට තරඟ කරන්නේ ගීතිකා සමගින් තිලිනි. අපි බලමු මේ දෙදෙනාගෙන් ජයග්‍රහණය කරන කෙනාට අවස්ථාව ලැබෙනවා ෆයිනල්ස් වලට මුහුණ දෙන්නට. දෙන්නම පෝෂණයෙන් ශක්තියෙන් බලගැන් වෙලා ඉන්න මේ වෙලාවේ 100%ක් සූදානමින්. එහෙමනම් අපි තරඟය ආරම්භ කරන්න සූදානම්. විනිශ්චය මණ්ඩලය සූදානම් නේද? හොඳයි. එහෙමනම් අපි තරඟය ආරම්භ කරන්න සූදානම්. ආරම්භ කරමු. 3 2 1 තිලි අල්ලගෙන ඉන්නේ. ඕ මං හිතන්නේ අල්ලන්න තහනම් අල්ලන්න තහනම්. මට හිතෙන විදිහට අනුරාධ මේ දෙන්නාගේ තියෙන පරතරේ වැඩි. පරතරේ වැඩි. ඔව්. දුරස් තමයි. අපි තව චුට්ටක් ලඟ වෙමුද? පොඩක් 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 අපි විනිශ්චය මණ්ඩලයේ. කොහොම ඉඳගෙන ඔය වදින ගානක නැහනේ. මේක නිකන් මූණට සැරට වැදුනේ නැත්තම් මේ සෙල්ලමේ ගතියකුත් නැහැ. අන්න හරි හොද්දට කනට වදින්න තියෙන්නේ නේද මාදව? රයිට් එනම් පටන් ගත්තා. 3 2 1 ගැහුවා. ගීතිකා මේ තාක්ෂණයෙන් යුතුව තමයි තරඟ වදින්නේ. ටෙක්නික් වලට ඉතාම ප්‍රවේශම් සහිතව උපක්‍රමශීලීව තරගයට සහභාගී වෙන ආකාරය තමයි අපිට පේන තියෙන්නේ. මම හිතනවා මේ තිලිනි පහර පිට පහර පහර දෙන්න ඕනේ. පහර දෙන්න ඕනේ. අවතින්න වුණා. වැටුන්නේ නැහැ වැටුන්නේ නැහැ. මේ චරිතයකට තිබුණු ඔව් ගැටලුවක් ත්‍රිමහනෝ වගේ ගැටියක් තියෙනවා නේද? මේ සෙට් එකකදී නාට්‍යයක සෙට් එකකදී වෙච්ච ප්‍රශ්නයක් වගේ. ඔකරේම කියන ගැටුමක්ද? ගීතිකා ඇල්ලුවත් අවුට් කරනවා අපි. කරාබුව ගැලුණා. ඒක නම් තරහ යන වැඩක් නෙවෙයි. ඒක තරහ නා. සාධාරණයි. සාධාරණයි. කරාබුව. ඔය දැක්කනේ දැක්කනේ. කාගෙද ගැලුණේ? කාගෙද ගැලුණේ? ඈ කාගෙද ගැලුණේ? දිලිනිගේ කරාබුව. එහෙම නම් ගීතිකා දෙන්න. ඕ හෂාන් බලාපොරොත්තුෙන් හිටපු ඒ අවස්ථාව උදා වුණා. හෂාන්ගේ ඇඟටමයි වැටුනේ. බලාගෙන හිටියේ වැටෙනකන්. ඔහොම ඉන්න ඔහොම ඉන්න ගීතිකා ඔහොම ඉන්න. ඔව් ගීතිකා ගීතිකා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ශානි 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 තමයි කලින් තරගයේ ජයග්‍රාහිකාව. ඔන්න අවසාන මහා තරගයේ තමයි මේ විදිහට මේ ආරම්භ කරන සූදානම් වෙන්නේ. ඔයා බලන්න අනුරාධ මංජුල මොරගහ. මංජුල මොරගහ අච්චර කැපවීමෙන් ඉන්නවා. තාම අවස්ථාවක් උදා වුණේ නැහැ නේ. එයා බලන් ඉන්නේ රාජපක්ෂ වැටෙනකන්. රාජපක්ෂ වැටෙනකන්ද නැත්නම් මේ අපේ වීරරත්න වැටෙනකන්ද? කමක් නැහැ අපි බලමු. පොඩි නේ. පොටේ අල්ලන්න එපා. මේ කීරික ඇහෙනවද? මං කීරික ඇහෙනවද? ඔය දෙන්නට ඇහෙනවද? හරි. ඔය දෙන්නගෙන් කවුරු හරි කොටේ ඇල්ලුවොත් අනිවාර්යෙන් අයින් කරනවා. හරි. එච්චරයි. අත ඉනේ තියාගන්න. මේ ඇල්ලුවොත් අයින් කරනවා. හොඳ එහෙනම් කාන්තා කොට්ටපර ගැසීමේ තරගයේ අවසාන තරගය ආරම්භ කරන තමයි සූදානම් වෙන්නේ. අවසාන මහා තරගය මේ
මෙතන දෙයක් සිද්ධ වෙනවා. ඇත්තටම කිව්වොත් මංජුලා මොරගහ බොහොම කැපවීමෙන් විනිශ්චය කටයුතු කරනවා සහ ආරක්ෂාව සපයනවා. හැබැයි තාම එයාට අවස්ථාව ලැබුණේ නැහැ. මංජුලා බලන් ඉන්නේ රාජපක්ෂ වැටෙනකන්. මම හිතුවා වීරරත්න වැටෙනකන් කියලා. බලමු කවුද හරියට වැටෙන්නේ කියලා. බලමු එහෙමනම් අපි සූදානම් තරගය ආරම්භ කරන්න. මේ ගීතා රාජපක්ෂ සමගින් රාජපක්ෂගේ දිරිව වීරරත්න. වීරරත්න. හරි. එහෙමනම් තරගය ආරම්භ කරමු. අන්න අරේ චතුරාජ රාජපක්ෂගෙන් රාජපක්ෂ දිනනවලු. හරි පටන් ගත්තා. 3 2 1 start dehwa geethika geene inne ne saha balanne kowe manjula maraga hage thiyena kapawimi eka gedala wedakata wage thiyena mahansaya harima avankai harima avankai dan viswayala ena paaduwe innawa wacanayak kiyanne labena kanne balan inne mihita wetiyan kiyala හරි ගහගන්නල බලන් ඉන්න තර කරමු ඕ මේ විශ්වල සාමාන්‍යයෙන් ගහගන්න අරලා බලන් ඉන්නවලු හරි ගහනනවා රැක් ඇව්වා පහර පිට පහර එල්ල කරමි ඉක්මනින් තරගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඕ සාමාන්‍ය දේ උනේ ගීතිකා රාජපක්ෂ නිකම්ම වැටුණා ගහන්න ගිහිල්ලා ඒ රාජපක්ෂ ආදගෙන වැටුණා බීරත්න ජයග්‍රහණය කරා රැක් ඔහොමම දෙපැත්ත මාරුවෙමු. විශ්ව තමයි ජයග්‍රහණය කරේ මංජුල නෙමෙයි. මොයි? සියද සියක් ජයග්‍රහණය තහවුරු වුණානේ. තහවුරු වුණා සියද. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. බලමු අපි ඊළඟ වටේදී. හොඳයි එහෙනම් පෝෂණයෙන් ශක්තියෙන් ඔබව බලගන්වන 100%ක් සූදානමින් ඉන්න අපේ තරංකරුවන් තරංකාරියන්ගේ මේ කොට්ටපර ගැසීමේ තරගේ අදවිනි වටේ අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ අවසාන වටේ. අනේ අවසාන වටේ වෙන්න බෑ මේකේ දිනන කෙනා 90 තමයි මේක අවසාන වටේද දෙවෙනි වටේද කියලා තීරණය වෙන්නේ පෝෂණයෙන් ශක්තියෙන් ඔබව බලගන්වන 100%ක් සෝදානමින් දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුද්දේ ඔන්න කොට්ටපර ගැසීමේ තරගේ අවසාන මහා තරගයේ දෙවන වටේ තමයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ තරගයෙන් තමයි තීරණය වෙන්නේ තව වටයක් තියෙනවද මේකෙම ඉවර වෙනවද කියලා එහෙමනම් අපි සෝදානම් තරග ආරම්භක සංඥාව ලබා දෙන්න 3 2 1 ආරම්භ කරන්න ගැහුවා කලින් වටේ ශානි තමයි ජයග්‍රහණය කළේ මේ වතාවෙත් ශානි ජයග්‍රහණය කරොත් අවටයක් ඉදිරියට යන්නේ නැහැ යන්නේ නැහැ ඉවරයි හැබැයි ගීතිකා ජයග්‍රහණය කළොත් තරගේ තියුණු වෙනවා ඒවා හිතේ තියෙන තරහත් එකතු කරගෙන කරනවාද මන්දා කියලා පොඩි සැකේකුත් තියෙනවා අපිට කොහොම වුණත් බොහොම උණුසුම් තරගයක් ක්‍රියාත්මක වෙනවා විශ්වයෙන් ලැබෙන සහයෝගය බලන්න විශ්ව තියෙනවා සහයෝගය අපේ විශ්ව වගේම තමයි ඕන කෙනෙකුට සහයෝගය දෙනවා විශ්ව කියන්නේ නමේම තියෙන සහයෝගය කියන එක හොඳයි යනුව ශානි රයිට් අවසාන වටේට යන්න වෙලා තියෙන්නේ හරි හොඳයි ඔන්න එකට එකක් ලෙස තරගය සම වෙලා තියෙනවා අවසාන තරග වටේෙන් තමයි තීරණය කරන්නේ කවුරුන්ද ජයග්‍රහණය කරන්නේ කියලා ආ මාරු වෙන්නේ නැතුව මෙහෙමම තරග වදිනවා හොඳයි තරගය ආරම්භ කරනවා චුටකින් මේ ඔය දෙන ඈත වැඩි ඔය දෙන ඈත වැඩි තව ලං වෙන්නම වෙනවා තව ලං වෙන්නම වෙනවා දෙන්නම නැහැ ඔයත් ඔකට වඩියක් එන්න ඉස්සරහට හැබ් දෙන්නම අඩි අඩි එමු ඉස්සරහට අඩියා මයින්න බෑ එන්නකෝ හොඳයි එහෙමනම් අපි අවසාන තරග වටේ ආරම්භ කරනවා මේ ආකාරයෙන් 3 2 1 ගැහුවා ගැහුවේ නැද්ද ගහනවා ආරම්භ වුණා නෑ ආරම්භ වුණා ආරම්භ වුණා තාම නෑ කියන්නේ කුටි දෙකක් විතර කනකොට තාම නෑලු ඒකනේ කුටි වදිනකොට තාම නෑලු හරි ගහන 3 2 1 ආයි ගැහුවා පැටලුණා කෙහෙවලු නෙමෙයි කොට්ට පටල ගන්න තුමේ මල්හිනා පීදන සිම්පුරා අම්මෝ ඒ පාරන මංජුලා යදිනවා හොඳයි යනුව රයිට් ජයග්‍රහණය කරනවා ශානි පරදවා අපේ ගීතිකා රාජපක්ෂ තරගේ ජයග්‍රහණය කරනවා ඉතින් ඊළඟට තියෙන්නේ අපේ කොල්ලන්ගේ තරගේ 100%ක් සූදානමින් ඉන්නවා මම දැක්කා කොල්ලෝ ටික එහෙමනම් අපි සූදානම් කිරිනි මොට්ටපොර ගැසීමේ තරගය මෙන්න මේ විදිහට ආරම්භ කරමු
ස්ත්‍රිය කවුද මචං ඉදහස් පියුමි පොතේජු ඒක සියුම් නෑ හොඳ සූදානමකින් අරමුණු හඹා යන ඔබට සුබ අලුත් අවුරුද්ද නෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100% සූදානම් පෝෂණයෙන් ශක්තියෙන් ඔබව 100% බලගන්වන නෙස්ට් මෝල්ඩ් සමගින් අද දවසේ කලාගමේ අවුරුදු කොට්ට පොර තරගයේ ඔන්න මේක තමයි පොර තෝරන්නේ මේ පොර කවුද කියලා තමයි අපි තෝරන සූදානම් වෙන්නේ මුලින්ම කවුද පොර වෙන්නේ කියලා බලන්න අපි සූදානම් ඔබට පේනවා ඇති මේ පැත්තෙන් දිලුම් ඉන්නවා ඒ වගේම දනුෂ්ක ඉන්නවා තරගයට සූදානමින් ප්‍රථම වටේ තරගය අපි මේ විදිහට ආරම්භ කරන සූදානම් එහෙමනම් ආරම්භක සංඥාව මෙන්න මේ විදිහට ලබා දෙනවා 3 2 1 හෝ 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 3 2 1 හෝ 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 කාන්තා පාර්ශවයක් ඇවිල්ලා ඉන්න කොල්ලොන් වල්ලා ගන්න වැටෙනකොට රයිට් 3 2 1 ගැහුවා අපි හිතන් හිටියේ විදිහටම දුන්නේ හොඳයි එහෙමනම් නිසල් සමගින් චාමර තමයි තරගයට අවතීර්ණ සූදානමින් ඉන්නේ බලමු මෙතනින් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා දෙන 100% සූදානම්ද 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 100% සූදානම් නම් අපිට පුළුවන් තරගය ආරම්භ කරන්න. එහෙමනම් චාමර ලෑස්ති අපි සූදානම් තරගය ආරම්භ කරන්න. නිසල් සමගින් චාමර 3 2 2 1 start. ගැව්වා. චාමර වාඩි වෙලා අල්ලගෙන ඉන්න බෑ. ඔයාලගේ තරගය ගන්න. ගහන්න ඕනේ නැත්නම් අපි තරගය නිවත් කරනවා. අල්ලන් ඉන්න බෑ. 3 2 1 start ගැහුවා ඕ නිසා හිතුවේවත් නැති විදිහට තමයි හිතවතුනි මේ කෙලිම මේ කොට්ටපොර ගහ උඩට නැගලා වැඩ දාලා සරම හැම දෙකට නමලා නැගිටලා ඇවිදලා කැටයන් කපලා ඔන්න බලන්න අයියාගේ මල්ලිගේ අතර පැවැත්වෙන තරගය ඉස්කෝලේ සෙල්ලම් මේක ඉස්කෝලේ සෙල්ලම් ඔයගොල්ලෝ බොහොම ආදරෙන් ටීවී දෙරන තුලින් අරඹන ඉස්කෝලේ නාට්‍යයේ මෙන්න අයියා මලෝ දෙන්න පොට්ටපොර ගහන්නයි ලෑස්ති වෙලා ඉන්නේ මේක අමතක නොවන තරගවටයක් බවට පත් වෙනවා අනුමාන මල්ලි අයියාද මල්ලිද මේ ෆයිනල්ස් රයිට් අපි බලමු ආරම්භ කරනවා 3 2 1 start සමස්ත තරගයේ ජයග්‍රහණය ධනුෂ්කට හිමි වෙනවා. එහෙම නොවුනොත් තවත් තරගවටයක් කරා අපිට යන්නට අවස්ථාව උදා වෙනවා. මංජුල මොරගහ කියන දෙන්නම එකපාර වැටුනොත් විනිශ්චය මණ්ඩලයට දෙනවලු ටැග්. මංජුල විතරයි මේකේ කැපවීමෙන් වැඩේට දායකත්වය ලබා දුන්නේ. හැබැයි මම එකක් නිරීක්ෂණය කරා. ඔව්. අපේ හෂාන් ඉන්නවනේ. හෂාන් තමයි ගෑන් ළමයිටයි පිරිමි ළමයිටයි දෙගොල්ලොන්ටම එක විදිහට සලකන්නේ. එක විදිහට අල්ල ගන්න බලාගෙන. එකම හැන්දෙන් බෙදන්නේ. ඔව්. ඒ වගේම මේ චතුර් රාජපක්ෂත් සෑහෙන සහයෝගයක් දෙනවා විනිශ්චය මණ්ඩලයට. හොඳයි. එමනම් අයියා මල්ලි අතර පැවැත්වෙන තරගයේ මෙන්න මේ විදිහට අපි දෙවන වටේ ආරම්භ කරන සූදානම්. 100% සූදානමින් ඉන්න මේ අයියා මලෝ දෙදෙනාට. අපි බලමු. කවුරුන්ද ජයග්‍රහණය කරන්න කියලා දෙවෙනි වටේ නැත්නම් වටේ අය ජයග්‍රහණය කරා දෙවෙනි වටේ කවුරුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඔව් සූදානම් වහම අපිට පුළුවන් ආරම්භ සංඥාව ලබා දෙන්න. 3 2 3 3 2 3 2 2 1 අර වැටිච්ච මිනිහටත් ගහනවා ධනුෂ්ක මොකද ඒ වැටිලා කකුලටත් ගහනවා ඌවා තමයි කියන්නේ වාඩ පේනවා නේද මේ නාට්‍ය ඇතුලේ තිබුණාට තියෙන අරුබුද 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 අයියයි මල්ලි ඔබ ගහ ගන්නවාද අපි හිතුවත් නැහැ නේ ඔහොම හිතුවේ නැහැ හිතුවේ නැහැ හිතුවේ නැහැ කිසි දෙයක හිතුවේ නැහැ කොහොම වුණත් ඒ සහෝදරත්වයේ නාමයෙන් අයියා ජයග්‍රහණය කරනවා ඒ අනුව කොට්ටපර ගැසීමේ තරගය මේ ආකාරයෙන් නිමවටපත් වෙනවා
පෝෂණයෙන් ශක්තියෙන් 100%ක් ඔබව බලගන්වන නෙස්තමෝල් සමගින් කලාගමේ අවුරුදු කොට්ටපර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය සඳහායි මාද අපි සූදානම් වෙලා ඉන්නේ. කොට්ටපර ගැසීමේ තරගයේ අපි පිරිමි සහ කාන්තා වෙන වෙනම තරගවලට පැවැත්තුවා. ඒ අනුව ජයග්‍රහණය අපි කවුරුන්ද කියන වගේ තෝරාපත් කරගත් අපේ විනිශ්චය මණ්ඩලයේ දායකත්වය ඇතුළු. එසේනම් මම මේ මොහොතේදී බොහොම ආදරයෙන් යුතුව එකතු කරගන්නවා නෙස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානි අලිවි සහ ප්‍රවර්ධන සජීව වික්‍රමසිංහ මහතාට බොහොම ගෞරවයෙන් ඇරයුම් කරනවා. ත්‍යාග පිරිනමන්නට අපත් සමගින් අපේ විනිශ්චය මණ්ඩලයත් සමගින් එකතු වන්නට කියලා. ඒ අනුව මුලින්ම අපි ලබා දෙමු කාන්තාවන්ට. හරි කාන්තාව. කාන්තා තරගයේ අද දවසේ කොට්ටපොර තරගයේ දෙවන ස්ථානය ජයග්‍රහණය කරන්නේ අපේ ශානි. ශානි විරරත්න. තියුණු තරගයක් තිබ්බේනේ. අපි නෙස්ටමෝල්ට් වෙතින් සහ TV දෙරණ වෙතින් ත්‍යාග සූදානම් කර තිබෙනවා. නෙස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී අලිවි සහ ප්‍රවර්ධන සජීව වික්‍රමසිංහ මහතා අතින් මේ විදිහට නෙස්ටමෝල්ට් වෙතින් ලබා දෙන ත්‍යාගය පිරිනමනු ලබනවා. මේ දෙවන ස්ථානය දිනාගන්නේ ශානි වීරරත්න. හොඳයි, යනුව ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරු ලබනවා ගීතිකා රාජපක්ෂ. නෙස්ටමෝල්ට් වෙතින් ඉදෙන ත්‍යාගය සජීව වික්‍රමසිංහ මහතාදී මේ විදිහට නෙස්ටමෝල් ත්‍යාගය ලබා දෙදී TV දෙරණ ලබා දෙන ත්‍යාගය මොරින් චාර්ණී මහත්මිය අතින් ලබා දෙනවා. ඔන්න ඇගේ ගෙනියන්නත් බැරි තරමට බරට බරේ තියෙනවානේ. හොඳයි, එහෙමනම් අපි සූදානම් දැන් පිරිමි කාණ්ඩ යටතේ දෙවන සහ ප්‍රථම ස්ථාන ජයග්‍රහණය කරන අපේ හිතවතුන් දෙදෙනාට ත්‍යාග පිරිනමන්නට. ඒ අනුව දෙවන ස්ථානයේ ජයග්‍රහණය කරන ලබන්නේ අපේ විසල් මල්ලි. මල්ලි විසල් දෙමෝ දපුඩියා. ඉස්කෝලේ ටෙලි නාට්‍ය අයියයි මල්ලි දෙන්න තමයි ජයග්‍රහකයා සහ අනුශූරතාවේ දිනාගත්තේ. නෙස්ටමෝල්ට් වෙතින් පිදෙන ත්‍යාගය ඒ අනුව අපි දැන් සූදානම් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරපු අපේ ගිය අවුරුද්දේ ජයග්‍රහකයා බවට පත් වුණු අපේ ජයග්‍රහකයා ධනුෂ්ක සුබ පැතුම්. අපි හොඳ අකුල් සන්නාදයක් ලබා දෙනවා මෙන්න ජයග්‍රහණය කරනවා ධනුෂ්ක. ලබාගෙන ත්‍යාගය නෙස්ටමෝල්ටදී ලබා දෙන ත්‍යාගය නෙස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී අලිවි සහ ප්‍රවර්ධන සජීව වික්‍රමසිංහ මහතා අතින් මේ විදිහට ලබා ගන්නවා. වගේම විශ්ව කොටිකාර අතින් ලබා දෙන ත්‍යාගය මේ විදිහට ගන්නවා. හොඳයි, එහෙමනම් අපි කොට්ටපර ගැසීමේ තරගයේ මේ විදිහ නිමාවට පත් කරනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ විනිශ්චය මණ්ඩලයටත්, ඒ වගේම ලෙස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී අලිවි සහ ප්‍රවර්ධන සජීව වික්‍රමසිංහ මහතාටත්. හොඳයි, එහෙමනම් අපි මේ දෙරණ නෙස්ටමෝල්ට් කලාගමේ අවුරුදු ඊළඟ අංගයට යොමු වෙන්නටයි සූදානම් වෙන්නේ. අපි රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ දෙරණ නෙස්ටමෝල්ට් කලාගමේ අවුරුදු. Oh, oh, oh.
ඇතදියම් බලාගෙන හිටිය අපේ දමිත්‍රි බොහොම ප්‍රබෝධයකින් සතුටකින් නේ අපේ මේ කලාතරු දිහා කලාගම දිහා බලාගෙන ඉන්නවා. මම දැක්ක ඔයා හරි ප්‍රබෝධයෙන් මේ පැත්තට ඇවිදගෙන එනවා. ඒ වගේම සතුටකින් මේ වෙලාවේ අපි දිහා බලාගෙන ඉන්නවා. ගෙවල් වල ඉඳලා අපේ ආදරණීයයන්. ඒගොල්ලෝ වෙන උනොත් අපි වචනයක් කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලවින්. අලුත් අවුරුද්දේ අපේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න නම් අපි දවස පුරාම කැප වෙලා වැඩ කරන්න ඕනේ. දවස පුරාම කැපවීමෙන් වැඩ කරන්න නම් අපිට හොඳ පෝෂණයකින් වගේම ශක්තියකින් දවස පටන් ගන්නත් වෙනවා අනිවාර්යයෙන්ම රවි. ඉතින් මේ ලබන්නා වූ අලුත් අවුරුද්දෙදිත් පෝෂණය හා ශක්තිය සමග බලගන්වන්න දවසට සුබ ආරම්භයක් දෙන්න නෙස්ට් මෝල් අපි 100%ක් සූදානම්. එහෙනම් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද පෝෂණයෙන් වගේම ශක්තියෙන් පිරිපුන් අලුත් අවුරුද්දක් වෙන්න කියලා නෙස්ට් මෝල් අපි ප්‍රාර්ථනා කරනවා. නෙස්ට් මෝල් අලුත් අවුරුද්දම බලගන්වන්න 100%ක් සූදානම්. හැම දවසක්ම හොඳ සූදානමකින් අරඹන ඔබට සුබලුත් අවුරුද්ද. නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. වදනලවාලා නාලා සිනාදියේ කලබල වීලා ඇරිලා ඇඟේ හැපේ. වදනලවාලා නාලා සිනාදියේ කලබල වීලා ඇරිලා ඇඟේ හැපේ. ඇස කරකෝලා මල් දම් දාලා තුල් පිටි ගාලා පාට නානවානේ. ඇස කරකෝලා මල් දම් දාලා තුල් පිටි ගාලා පාට නානවානේ. දේවි රණ්ඩු වෙවි ආවා ආදර වසන්තේට හරිම ගණන් පාන්න. අද හොඳ නැකත් දවස රණ්ඩු වෙවි ආවා ආදර වසන්තේට හරිම ගණන් පාන්න. අද හොඳ නැකත් දවස රණ්ඩු වෙවි ආවා ආදර වසන්තේට හරිම ගණන් පාන්න. අද හොඳ නැකත් දවස රණ්ඩු වෙවි ආවා ආදර වසන්තේට හරිම ගණන් පාන්න. අද හොඳ නැකත් දවස
නැහැනි මිරිසුන් කරද දුම් දමනවා ඇත පේනවා හා බෙරුනා හිතා ඉන්නේ එහෙම නේද වසන් දුවනවා ඇත පෙනෙනවා හිත පට ලෝල ගද දූලාල මුරු පද දාලා බාර කරනවා හිත පට ලෝල ගද දූලාල මුරු පද දාලා බාර කරනවා නස්තමෝල් කලාගමේ අවුරුදු උළලේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තුෙන් සිටි තරඟය තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ විකට ඇඳුම් තරඟය. විකට ඇඳුම් තරඟය සඳහා මට අමතරව මගේ සහායකයාට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්න පිළිගන්න දෙනුවන් සේනාදි. කොහොමද? ළඟදී මංචි බිස්කට් ටීම කෑවද? ජූස් එහෙම ළඟදී බිව්වද? ජනිත් අයියගේ ළඟ තියෙනවා ජූස් බාර් එකක්. එක ජූස් ටිකක් බිව්වේ නේ. මොකද්ද වෙලා තියෙනවා? මොකද්ද මේ කියන්න දන්නේ නෑ. මම මේ බා කල්පනා කරේ ඉතින් හවුස් සෑඩ් කියලා. ඔව් හවුස් සෑඩ් කියලා තේරෙනවා. ගොඩක් සෑඩ් කියලා තේරෙනවා. බලන්නකො ලස්සන මේ වෙනම එකක් නේ තියෙන්නේ. ඔව් පොඩක් ඉන්නකො දැන් කලබල වෙන්න එපා. දැන් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තරගයේ සඳහා අපිට ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන මංචි. ඔව් ඈ සුබ අරමුණින් ආරම්භන කටයුතු තුලින් සහ අලුත් අවුරුද්දට මග කියන සුබ රසය මංචි. සුබ රසය. ඒක තමයි මම කලින්ම කෑවද කියලා. ඒක මම ඉතින් කොහොමද කනවනේ? කනව නේද? මෙහෙමයි. දැන් සිතුවිලි සුබනා. සිතුවිලි සුබයි. කරන කියන හැමදේම සුබයි. සුබයි. අවුරුද්දේ සුබ රසය මංචි. මංචි. මංචිත් එක තමයි අපි වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් ඉන්න වෙලාවේ බලාගෙන තීනා. මොකද්ද මේ වැඩේ අපිට කරගෙන යන්න දෙන්නේ නැද්ද? මොකද උදේ වෙනම සාකච්ඡාවක්ද? ඍතු මොකද්ද? තීනා මංචි කනවද? දියලබඩ මොකද්ද? මොකද රයිට් අපි ගහමු හොඳ අත්පොලසන්නාදයක් අපේ ආදරණීය ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් සිළු දනාව වේදිකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දරණ කලාගම ඔව් දරණ කලාගම අවුරුද්ද මේ පියුමින් නිකන් හපහප ඉන්නේ මංචි මං හිතා. එයා කොහොමත් සාමාන්‍යයෙන් නිකන් ඉන්නකොට හපහප තමයි ඉන්නේ. ඔව් ඔව් අපේ විනිශ්චය මණ්ඩලය අපි තාමත් ආදරෙන් මේ වෙලාව මතක් කරනවා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් පියුමි බොතේජු ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඉල්මිණි දෙනකොන් මහත්මිය අ කොඩි විශකොඩිකාරත් ඉන්නවා අද දවසේ අපි ජනප්‍රිය මන්ත්‍ර සාත්‍ය දැක්කම දැනගන්න පුළුවන් නේද? හොඳයි එහෙනම් අපි බලමු අද දවසේ පළමු නියෝජනය. බලමු අපි කවුද එන්නේ කියලා. බලමු. ඕ සෑනි. හරි හරි. ආයිබෝන් මේ අර්මෙන්නේ ශ්‍රී ලංකාවේ ජන සංවේගය ඔතා පත ඇමරිකාවේ කෙල්ලේ බවත ප්‍රශ්න ගෙනෙන ලංකාවේ කම සුවිශේෂී ඔබට හික්කෑමන ප්‍රශ්න වෙන විකාරාත්මක වන සදානයි මේ හික් ක්වීන් හොඳයි අපි බිරමු ඇහුන්නේ කවුද කිව්වේ අපි අද සුපුරුදු පාලි හදාගමු අපේ හිත අතර විනිසුරු මඩුල ප්‍රථමයෙන්ම අපහායකට වෙනවා කෝට්ටේ නගර සභා සීමාවේ මඩ ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂණ නිලධාරිනි නිල්මිණි කෝට්ටේ ගොඩ මහත්මිය ඊළඟට අපහායකට වෙනවා ලම්බඩ තිබ්බත මුලට තිබ්බා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ජනිත් වික්‍රමගේ මහතා ඊළඟට ලංකාවේ සුවිශේෂී ව්‍යවසායිකා පියමි බතජු මැනවිය විශ්ව ලංකා
හොඳයි. අපේ මීළඟ තරග කරු දෙකට නැසිට පැමිණි දෙනුවන්. හොඳයි. අපි අම අපේ ප්‍රශ්න වලට. අමල් පෙරේරා මහතා ගායනා කරන අනුන්ගේ මල් ගැන ලියවුණු ගීතය කුමක්ද? මල් පිට මල්. හොඳයි. ශ්‍රී ලංකාවේ හෙළ ගීත සාහිත්‍යයට අනුව රම්‍ය නම් කවුද? දුරකථනයෙන් රණ්ඩුවීම නීතිගත කරු එකම කෘතිය කුමක්ද? මට ඇහුන්නේ. දුරකථනයෙන් රණ්ඩුවීම නීතිගත කරමින් සම්පාදනය වූ එකම කෘතිය කුමක්ද? දුරකථනයේ කෘතිය රණ්ඩුවීම. රණ්ඩුවීම තහනම් කරේ මොකක්ද? තහනම් කරේ නෑ. මොකක්ද? හොඳයි. දුරකථන නාමා වලිය. හොඳයි. අපේ බත් එක කොස් එක එකට එක පෑහෙන අපේ සාම්ප්‍රදායික රසය අපේ සියාගේ බිලින් අච්චාරු බිලින් වැඩ කෝටියයි. හොඳයි. මෙනි ළඟ ප්‍රශ්නය. තරුණයන් තරුණියන්ව අතහැර දමන්නේ කුමන හිල ළඟදීද? තරුණයන් තරුණියන්ව අතහැර දමන්නේ කුමන හිල ළඟදීද? හිල 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 මොකද ඔබ දන්නවද? ඔබ දන්නවනේ. හරි හරි හරි. පපුවේ හිල. පපුවේ හිල. හොඳයි. එබං අපි ඔකම ලයින් එක. මීළඟ ප්‍රශ්නය. මීළඟ ප්‍රශ්නය. පටාචාරාගේ සැමියාට දෂ්ට කළ නාගයාගේ වර්ගය කුමක්ද? පටාචාරාගේ සැමියාට දෂ්ට කළ සුදු එක නේද? සුදු නෑ ඇලි එක. අයියෝ විසකුරු නෑ. අයියෝ විසකුරු නෑ. අයියෝ අයියෝ. හොඳයි. මීළඟ ප්‍රශ්නය. ජනප්‍රවාදයේ එන සිහින් බවින් වැඩිම යුවතිය කවුද? සිහින් බවින් වැඩිම යුවතිය ප්‍රවාදී. සිහින් බවින් වැඩිම ස්ත්‍රිය කවුද? ස්ත්‍රිය කවුද මචං? ඉදා පිරිමි පොතේජු. ඒක සිහින් නේ. ඒක ආයන තීන. හොඳයි. හොඳයි. මෙන්න මොහිනි. මොහිනි. ගොඩක් හිනි. මොහිනි. ගොඩක් හිනි. මොහිනි. අපි යනවා නේද අපේ ඔබෙන්ද දැනීමකට. මේ ඔබේ බඩ දනවාද? බඩ පුරවදාලද? කන්න බෑ වගේද? මෙන්න එකම විසඳුම. යන්න ඔබේ ළඟම සිංහල වේචාපුවට ගන්න පොල්මල ලකුණ විරේක. පොල්මල ලකුණ විරේක. හේ මත ඊරේක වැද මහත්මයාගේ වැඩ. හොඳයි හොඳයි. තවත් ලඟුණා. ස්තුති. ලැබෙන සතියේ. තෝ දෙන්න. ඕ! නියමයි නියමයි නියමයි. සුපි 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 සුපි. වෙනම concept එකක් තුපි දෙන්න. Thank you. අනේ හොඳයි හොඳටම ගාව. අපි අනිත් එක්කෙනාට එහෙම ආවද නැකද මචං? අර ප්‍රශ්න ටික ගන්න බං ඇහුවේ. ඇඬුණා කියන්නකෝ. දැන් ඇඬුණා කියන්නේ උඹට දාඩියක් දාලා නේ ටිකට. ඈ සිහින් මේක තමයි හොඳම එක නේද? ඔව් අර හිලේ කතාවකුත් කිව්වා. මේ අපි ඊළඟ කවුද? ඊළඟට කවුද එන්නේ? ආවද නැකදමු ඊළඟ කෙනාට. බලමු කවුද එන්නේ කියලා. ආන්නේ බඩු වෙනවා. කැඩිච්ච හට්ටි මොට්ටි වලට අලුත් බේසන් දෙනවා. කැඩිච්ච වොෂින් මැෂින් වලට අලුත් බේසන් දෙනවා. කැඩිච්ච මැෂින් වලට අලුත් ඒවා දෙනවා. කැඩිච්ච වොෂින් මැෂින් වලට අලුත් බේසන් දෙනවා. කැඩිච්ච මැෂින් නම් ගොඩාක් තියෙනවා. කැඩිච්ච බඩු වලට අලුත් බඩු දෙනවා. එහෙමද? ෆෝන් එකට චාර්ජ් එකක් දෙනවා. ෆෝන් එකට චාර්ජ් එකට ටෝච් එකක් දෙනවා. ආ ටෝච් එකට චාර්ජ් එකක් දෙනවා. චාර්ජ් එක ආච්චි දුන්නොත් වැල වලට වරක දෙනවා. ආච්චි දුන්නොත් මොනවද? ආච්චි දුන්නොත් මන්ත්‍රී කෙනෙක් දෙනවා. මන්ත්‍රී කෙනෙක් දුන්නොත් ඇමති කෙනෙක් දෙනවා. හැබැයි වැල වලට වරක දෙන එක නම් වටිනවා. අන්න ඒකද. ඒ කියන්නේ පරණ බඩු ගන්නවා කියන්නේ. අපිට ගොඩක් හම්බෙන්නේ පරණ බඩු වල වැල තමයි. දෙනුවන්ව දීුණොත් මොනවද හම්බෙන්නේ? දෙනුවන්ව දුනොත් අපි වැල දෙනවා. වැල. ඒ තරමට වැල ගොඩ ගැහිලා. මේ පරණ බඩු කියලා අපිට මේ මේ මට වැල දෙන්න කලින් ඔය මේ ඉනේ තියෙන පටි බැඳගෙන ඉන්න. නැත්තම් වැල පෙනි. වැල ගාවට පාත් වැල පාත් වෙලා තියෙනවා. ආ ඒක. ආ හරි හරි. මේ පරණ බඩු කියලා මේ පාවිච්චි කරපුවම මුකුත් දෙන්න එපා. ඒ වගේම තමයි පරණ බඩු කැඩිච්චේව ගන්නෙත් නැහැ. ගන්නෙත් නැහැ. එහෙම නැති එකක්. ඒ කියන්නේ අලුත් ඒවා තියෙන ඒත් පරණ ඒවා කියලා තියෙන ඒත් එපාද? මේමයි අලුත් වගේ හිටියට ඒවා කැඩිච්චේව නම් ගන්න නැහැ. ආ එනම මේ ජනිත් වගේ දුන්නොත් මොකද්ද ගන්න පුළුවන්? ආ දෙයක් ඇත්තෙම නැහැ. ජනිත් වගේ නම් ඉතින් ජනිත් කොහමද පරණ බඩුවක් නේ. ජනිත් වගේ බඩුවක් දුන්නොත් ඉතින් දෙන්න බඩුවක් නැහැ. මොකද ඒක රිජෙක්ට් වෙච්ච බඩු. ජනිත් කියන්නේ මේ වගේ බඩු කැඩිච්ච බඩු මේවා ගන්න නැහැ. ඒකෙන් චයිනිස් වගේ වනේ කැඩෙනවා. හීට් වෙන්නේ නැති අපි හීටර් ගන්න නැහැ. ඒ හින්දා ජනිත් ගන්නෙත් නැහැ. ආ ඒ කියන්නේ තේව් වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. ඒ කියන්නේ බලය යනකොට මෙතන වට දෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ ගයත්‍රි දුන්නත් මොනවද දෙන්නේ? පණ උනක් දෙනවද? ගයත්‍රි ගයත්‍රි ගයත්‍රි. අවින් අවින් අවින්. සාමාන්‍යයෙන් අලුත් විදියට හදලා තියෙන පණ බඩුවක් නේද? අනේ එහෙමත් එහෙමත් නැහැ බඩු ක්වොලිටි එක. ආ මොකද ඩැමේජ් එකක් මොකුත් නැත්තම්? ඩැමේජ් නැත්තම් ගන්න පුළුවන්. ආ බේසමත් දෙනවා. අපි අලුත් බේසමත් දෙනවා. අපෝ ඒ බේසම් ගයත්‍රි මදිබා. ආ
තව තියෙනවා බයි පර්ණ පත්තු වෙන්නේ නැති නෑ නෑ ඒක පත්තු වෙන්නේ පත්තු වෙන්නේ ඒක පත්තු මේ රත් වෙන දීට නැති වගේ අර ඒක හීට් වෙනවා හරි මේ විතු දුන්නොත් කවුද දෙන්නේ මේ රත් වෙන දීට නැති නෝ එදෙන දෙන්නේ නැහැ ඒව රත් වෙනවා අපේ රත් වෙනවා මේ විතු දුන්නොත් කවුද දෙන්නේ රිතිය දුන්නොත් සලම දෙනවද මේ මම පර්ණ බඩු ගන්නවා කොට එම හැම බඩුවක්ම ගන්න රිතු රිතු ආ රිතු රිතු දුන්නොත් අපිට දෙන්න පුළුවන් බාස්කට් එක බාස්කට් එක නෙමෙයි අපි දෙන්නම් මේ ඔක්කොම රිතුට ඔක්කොම ඔක්කොම කොහෙද අපි මේ වගේ බඩු තමයි හොය හොය යන්නේ හරි අතරම මෙමය අපිට මේ පර්ණ බඩු දෙක තුනක් දිනවා මේ මේ ලොරිය ගෙනල්ල නෑ ඒකයි ප්‍රශ්නේ ඔව් ලොරි වල ගෙනියන්න පුළුවන් තත්ත්ව බඩු නෙමෙයි ඔය තියෙන්නේ ඔව ගෙනියනවා කන්ටේනර් වගේ ගෙනියනවා හරිද ඒ නිසා අපි මහත්ය අපි වටේ යන්න ඔයා වටේ කියන්නේ ඒ වටේ නෙමෙයි පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න තව මොනවද තියෙන්නේ කියලා මේ විශ්ව පර්ණ බඩු නෑ නේ විශ්වගාව පර්ණ බඩු තියෙනවා බඳින්න බඳින්න කලින් ගෙදර තිබුණේ නෑ ඔකුත් නේ හරි 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 ඔක වයින් කරා නේ හරි හරි ප්‍රසන්නදයක් ලබා දෙමු රජිත තේරාන් හරි එහෙනම් නානා නානාගේ කොත්තු රයි රයි වත්තු රයි හරි හරි මයි චිචි 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 තුංගිනේ පවුල තුංගිනේද ආ නෑ චිචි කිමිසල් ඉන්දනාහේ ආකාරය මට කිටියෙන් කියන්නේ චිචි කියලා චිචි කෙටියෙන් කියන්නේ චිචි ඒ චිචි නෙමෙයි මේ වෙන චිචි කියන්නේ මම හිතුවා හැබැයි චිචිගේ චිචිගේ තාවෝඩේ නිකට වදින ගතියක් තියෙනවා ඔව් නේද ඔව් එහෙම එකක් තියෙනවා චිචිගේ ඔකට නම නෑ නේද ප්ලීස් දැන් මට මෙතනට එන්න කිව්ව හේතුව කියන්න මොකද මට එන්න කිව්වා මම ගොඩාක්ම රියල් ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා තියෙනවා ඔය සින්දු කියන්න ඉතින් දැන් ඔයාගේ ඉදිරිපත් කිරීම මොකද දැන් අද දැන් මේක මගේ ඉදිරිපත් කිරීම ඔව් හරිද මගේ ඉදිරිපත් කිරීම මේකයි දැන් මම ඇත්තටම මං සිං කරන්න ඇවිල්ලා නොයෙකුත් බාධා පීඩා ගොඩක් වුණා ඉතින් ඊට පස්සේ මම දැන් ඊට පස්සේ මං තීරණය කළා මම යන්නේ නැහැ සිං කරන්න මොකද මට කියලා ව්‍යාපාරයක් තියෙනවා මට කියලා අධ්‍යාපන කටයුතු තියෙනවා දැන් මම ව්‍යාපාරයක් කරනවා මොකද්ද ව්‍යාපාර කටයුතු මොකට ඉන්නව අහගෙන මේ මෙයා ගැන පැහිනවා පැහිනවා අන්න තුනක් හරි මොනවාද ව්‍යාපාර කටයුතු? ඇත්තටම මම මගේ කියලා ව්‍යාපාර ඔෆිස් එකක් තියෙනවා. ඔෆිස් එකේ තව ජේස්ලා 7-8 දෙනෙක් වැඩ කරනවා. මම තමයි හෙඩ්. මම පැකින් කරලා ඔක්කොම බෙදා හරිනවා. මම අනිත් එමේ නේද ඉන්නේ. පවුල් කඩ කප්පල් කෙනෙක් තමයි. පවුල් කඩ කප්පල් කෙනෙක් තමයි ඔයාගේ. මොනවද පැකින් එකේ ඔතලා නෑ ඒක ඌට පස්සේ පවුල් කඩ කප්පල් දෙනවා. ඒ කොහොමද? ආ කරන්න ආයේ මොකද්ද? කරන්න කියන්නේ එතනට ගිහිලා මෙයාගේ වැඩි වයිෆ් එකේ වයිෆ් වැඩි ආට් කරන හැටි කියන. දැන් ඔය කරන්න කරා දැන් මේ වැඩසටහනේ මොකද්ද ඉදිරිපත් කරන්න ආවේ? දැන් මං නෑ. විශ්වට කරන්නකෝ. ඉදිරිපත් කරන්නේ නෑ. නමුත් අර මගේ තීරු දැන් මෙතන තාවට පස්සේ මේ නාලු නිලු ආටිස්ට් ලොක්කොම දැක්කට පස්සේ මට ආයිත් නැවත පෙර මතකෙට ගිය මොකද ගීතයක් මං කියන්නේද? මම හොලවන්න ඔයා දාන්න. මම ඔය හොලවන දාන දෙ කරන් දාන්න. නෑ. නෑ අනේ මම ලිප් එක හොලවන්නම් ඔයා හවිත් කිවි නන්ද නම මේ මේ වෙන වෙන නන්ද කියා අපි අපි ළඟ කියලා දැන් ඊළඟට කවුද මාමා කවුද ඉන්නේ ඉන්නවද එනවා ආ රයිට් රයිට් කීතල ආදුවකින් දෙකකුල් කැමකෝ බබෙක් ඉන්නේ මොකද්ද මම මේ සීතල ආදුවකින් දෙකකුල් තෙමුවා කියන්නේ මතක අපේ පඩවැල්ලේ දුනු
පදවැල් පදවැල් එන්න එන්න බබා එන්න ඉස්සරහට එන්න අනේ බබා ඉතින් මොකද මේ සීතල හාදුවකින් මේ දෙකකුල් දෙමුණා කියන්නේ කතාව කිව්වේ නෑ අපේ තාත්තා දියවල්ලා අල්ලමු ගෙදර නැන්දා කියපු සින්දුවක් වයි මොකද තාත්තා අපේ අම්මට ආදු දෙනකොට ඒ නැන්දර කකුල වලට දාඩි දානවා සීතල හාදුව දෙක කුල් දෙමුණා දෙක පුල් නෙමෙයි දෙක කුල් නේ ආ දෙක කුල් දෙක කුල් දෙක කුල් එතකොට මේ බබා මුකෝ ඒ ඉස්කෝලේ බබා ඒ කාලේ මම මොන්ටිසෝරි ගියා ඔව් ඒ දැන් මොන්ටිසෝරි නෙමෙයිද දැන් මොන්ටිසෝරි නෙමෙයි ඒ කියන්නේ ඒක එහෙම ඉඳලා නෑ එහෙම නෙමෙයි ඒ අපි විභාග පාස් කළා ආ උදව් කියලා මට නීති උපාධියකුත් තියෙනවා යකෝ නීති උපාධියක් තියෙනවද බබෙක් වගේ ඉන්නවා අම්මා ඒවා අපි ගත්තා පාර්ලිමේන්තු යන්න ඉස්සෙල්ලා ගත්තේ ආ එහෙමද දැන් පාර්ලිමේන්තුවේ බබා ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලා හරියන්නේ නැහැ මට හරියන්නේ නැහැ අයියේ මට කිව්වා බා ඉතල මට දුන්නා කුෂි කරන්න කියලා කුෂි අමාත්‍යංශය ආ කුෂි අමාත්‍යංශය දුන්නා බම මම සම්පේ ගන්න තිබ්බි බැරිම රසායනික අයින් කළා කොම්පෝස්ට් ගන්න ගියා වැඩේ ගැලවුණා අබක්නේ වැඩේ ගැලවුණා ඔයා ටොපිය ගන්න මම සෞඛ්‍ය ගන්න තිබ්බේ නේද ඒ සෞඛ්‍ය ගත්තා අනේ ඔයා කිව්වා වගේ සෞඛ්‍ය ගත්තා සෞඛ්‍යම ගෙවන්න දුවා ලාභ වෙන්න බං කිව්වා වෙන්න බං කිව්වා ආ වෙන්න බං කිව්වා ඉන්ජෙක්ටර් වලට වතුර ගෙවුවා ගැලවුණා ආ ලොක්ක ඇතුලේ ඉන්නේ ඒකද ඔය ඒක ඉවරයි ඊට පස්සේ මට කිව්වා ඔබට දේශපාලනේ හරියන්නේ නැහැ ගිහලා මොන්ටිසෝරි දේශපාලනේ ඉගෙන ගන්නවා ආ ගොඩක් දේශපාලනේ ගොඩක් කරන අය මොන්ටිසෝරි තමයි සෝරි යන්න ඕනේ දැන් මම මොන්ටිසෝරි ඉඳන් දේශපාලනේ ඉගෙන ගන්නවා මොන්ටිසෝරි තර බතර මුල්ලේ ගඟක් මැද්දේ තියෙන මේ මොන්ටිසෝරි හරියට හරි ආ ගිහලා තියෙනවා ඉතින් ළඟ මම දැකලා තියෙනවා මෙයා නම් යන්න ළඟයි මම පොඩි ගාලේ මොන්ටිසෝරි වාඩ දෙකේම නෑ නේ ඔයාගේ ෆේස් කට් ටිකෙන් දැක්කේ අර පොඩි කින්න ඒවා කියන්නේ මම මෙතන නේ ඔව් මම පොඩි ගාලේ මොන්ටිසෝරි යනකොට අම්මලා තාත්තලා ඉන්න උදේම බල නළුවෙක් කියන් කියලා නළුවෙක් කියන් කියවා ඔව් ඔව් අර අපේ අම්මා කියන්නේ ගෙලින් අර දෙලින් දිටිපස්සෙන් විශ්වයක් කිව්වා ආ ඒ වගේ වෙන්න ඕන ඕ බොඩි බිල්ඩින් එක අදා ගන්න එනයි තවට කාර් එකගෙන කියලා සීට් බෙල්ට් අල මචං අරමින් කියන්න පුළුවන්ද ඕනේ බොඩි අදාගත්තා බිල්ඩින් එක අදාගන්න ආ එහෙම රේ විශ්වගේ බොඩි අදාගත්තට බිල්ඩින් හදාගන්න ටිකක් වෙලායි ඒකට වෙන සීන් එකක් තියෙනවා ඔව් වෙන සීන් එකක් තියෙනවා ඒ සීන් එක තමයි අම්මා කිව්වා ආ ඒක මෙතන කියන්න බා ඒ සීන් එක කිව්වා අනේ මම නියෝ කොයි පිටේ පුළුවන් ඒක අනිත් වගේ හරි අපි කොහොමද කතා කරන්නේ හොඳම කලා අන්තිමට ආටි ගියා රෙත් ගනවලා ඌ ගනවන්නේ මේ බප්පුවාම කවුද රයිනේ මම විශ්ව ඒක දෙන්න ආ වැරදි කතාවයි කියන්නේ නේ බප්පු කියන කතා ගණන් ගන්න ඕනේ පෙරණ කලාගමේ අවුරුදු උළෙලේ විකට ඇඳුම් තරඟයේ අපි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ අපිත් එක්ක රැඳී සිටිනවා CBL මංච ආයතනයේ ප්‍රාදේශීය වෙළඳ කළමනාකරු තුෂාර පෙරේරා මහතා වගේම මංචි ජේෂ්ඨ සන්නාම කළමනාකරු ජයසංග පෙරේරා මහත්මයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා ඒ වගේම අපේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් විශ්ව කොටිකාර විශ්ව පින් පොතේජු ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පිනි ජේෂ්ඨ ප්‍රවීණ අක්කා නිල්විණි තෙන්නකෝන් මහත්මිය අපි සිරිදුනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා වේදිකාවට එහෙමනම් අපි බලමු විකට ඇඳුම් තරඟයේ තුන්වන ස්ථානය. තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ රජිත හිරාන්. රජිත. වයි. මං හිතන්නේ තිබ්බ බඩු ඔක්කොම විකුණලා. බඩු ටික ඔක්කොම දුන්නා. අලුත් බඩු ටිකක් වාගේ. තොප්පිය දීලා තාම් බහිනවලු. තොප්පිය දීලා දීපු දීමනාව. ඔව්. මංචි වෙතින් ලබා දෙන ත්‍යාගය. දෙරණ කලාගමේ අවුරුදු උළෙලේ විකට ඇඳුම් තරඟයේ තුන්වන ස්ථානය රජිත හිරාන් හොඳත් බල සම්මානයක් ලබා දෙමු අපි. ඒ වගේම දෙරණ වෙතින් ලබා දෙන ත්‍යාගය ලබා දෙන්න ආරාධනා කරනවා නිල්මිණි තෙන්නකෝන් මහත්මිය තව තෑගි දින තව තෑගි මේ ගන්න දෙක ගන්න. හරි. ගන්න. දෙරණ කලාගමේ අවුරුදු උළෙලේ විකට ඇඳුම් තරඟයේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ගයාන් මාපලගම. ගෙලුවා තමයි. තාම ගදවලා නැහැ. ආ නැහැ. So sad. How sad. How sad. ළඟදී බිස්කට් ටීම කෑවද? මේ මෙතන මංචි වෙදින් අපි වටිනා ත්‍යාගයක් ලබා දෙනවා. අම්බේ උස බලන්නකෝ නේ. ඔව්. මෙතන මෙතන තව තැගි දිනවා මේ තව තැගි දින සිනමා හොට ආවේ දන්නේ නැද්ද මේ පෙති කැමත තව තැගි තියෙනවා ඒ වගේ මොදිරණ වෙතින් ලබා දෙන වටනා තයාගේ ලබා දෙන්න මම ආරාධනා කරනවා පියුමි පින්බෝ තේජු තව තැගි දින අරයා තව පෙට්ටියක් තියෙන එකතර අයියා විරුණු කුකුල් තියෙනවද ආ ඔක්කොම වැටෙනවා
පුදුම බරක් නෙදී ඒත් පිස්සු හැදෙනව ලැජ්ජාව දැක්කා එහෙමනම් දරණ කලාගමේ අවුරුදු උළෙලේ විකට ඇඳුම් තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ දනුෂ්කා ඔදනුෂ්කා දනුෂ්කා ප්‍රශ්න ගොඩක් අරගෙන වේදිකාවට අවිලා තෑගි ගොඩක් අරගෙන යන්න බලාපොරොත්තු වෙන අය ඕ හික් කෑවෙන්න දිනවා දිනවා හරිම හරිම මොකද කියන්නේ අපි ක්‍රියේටිව් විදිහට වැඩේ කළා අපිවත් සම්බන්ධ කරගෙන අපි මංචි වෙතින් වටිනා තෑගයක් ලබා දෙනවා මෙන්න දරණ කලාගමේ අවුරුදු උළෙලේ විකට ඇඳුම් තරඟයේ ප්‍රථම ස්ථානය දනුෂ්කා ඕ ක්ලැප් එකක් දෙන්න අපේ ෆෙන්සා එවගේම දරණ මෙතින් ලබා දෙන තෑගය ලබා දෙන්නම ආරාධනා කරනවා ප්‍රවීණ රංගන ශිල්පී විශ්ව කොඩිකාර මහතාට තව තෑගි තෑම තෑගි දින ආරයන්න හරි පුළුවන් දවන් යන්නේ උදව් කරන්නද ඇති 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 තෑගි දෙන්න ගිහම ඕවා දෙන්න කිව්වේ නෑනේ හොඳයි එමනම් අපි ස්තුතිවන්ත වෙනවා CBL මංච ආයතනයේ ප්‍රාදේශීය වෙළඳ කළමනාකරු තුෂාර පෙරේරා මහතාට ඒ වගේම මංච ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු ජයසංක පෙරේරා මහත්මයාට අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් විශ්ව පියුමි නිර්මිනියක්ක ගොඩක් ස්තුතියි ත්‍යාග ලබා දීම සඳහා අපිත් එක්ක එකතු වීම දරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලෙන් අපි හැමනම් සූදානම් වෙන්නේ ඔබේ නිවසින් සමුගෙන යන විශේෂයෙන්ම දෙසුව අපි මතක් කරන්න ඕනේ ලංකාවේ අපේ විශේෂයෙන්ම මේ අපේ රූපවාහිනී ඉතිහාසය අරගෙන බැලුවොත් අපේ ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් එකතු කරගෙන මේ විදිහට අවුරුදු උළෙලක් නිර්මාණය කරේ ප්‍රථම වතාවට දරණ ඉතින් ඒ සතුටුදායක ඉතිහාසයත් මේ ලාවයි මතක් කරන්න ඕනේ දරණ කලාගමේ අවුරුදු උළෙලට අපේ ආදරණීය ගෞරවනීය ජනප්‍රිය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නවක මේ ආදරණීය කලාකරුවන් සම්බන්ධ වෙන්නේ හරිම ආසාවෙන් හරිම උනන්දුවෙන් ඉතින් අපි මේ වෙලාවේ පොදුවේ අපේ කලා ශිල්පීන් ශිල්පිනියන් සියලු දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ දරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙල වෙනුවෙන් සම්බන්ධ වීම නිමිත්තෙන් එකෙම්ම ඔව් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා එහෙමනම් දරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලෙන් අපි ඔබේ නිවසෙන් සමුගෙන අතරවාරේ අපි ප්‍රාර්ථනා කරනවා උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ලක්ම ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා